Good afternoon. දැන් මේ නීතිය සම්බන්ධව මේ දේශනේ මම හිතන්නේ අපේ මෙන්න පාටිසිපන්ට්ස්ට මම කියන දේ ඇහෙනවා ඇති. ඔයගලන්ට මේ වෙනකොට අපි ඉවලා තියෙනවා හෑන්ඩ් අවුට්ස් දෙකක්. එකක් පළවෙනි එක අවුට්ලයින් එකක් හැටියට ඒක ඊළඟ එක ටිකක් විස්තර තියෙන එකක්. එතකොට දැන් මේ අපේ විභාගයේ IABF විභාගයේදී මූලික වශයෙන්ම නීතිය කියන එක නීතිය විෂයේදී ඊටම වැදගත් වෙන්නේ මූලික මූලධර්ම ටික අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද මේ නීතිය ගැන අපි අධ්‍යයනය කිරීමේදී මේ ශිෂ්‍යයන් හැම කෙනෙක්ම ඒ වගේ මේ පාර්ශ්ව මේටි ඉස්සෙල්ලා ඉගෙනගත්ත විෂයක් නොවන්නට පුළුවන්. විශේෂයෙන්ම පාසලේදී අපිට ඒක දෙන්නේ නැති නිසා. ඉතින් කෙසේ වෙතත් මෙතෙන්දි මම දකින ප්‍රධානම කාරණය තමයි මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් අපි මූලික වශයෙන්ම මේ පාඨමාලාවට අදාළ වෙන ප්‍රමාණය මාතෘකා මොනවද කියලා අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. මොකද අද මේ ක්‍රමයට අපි කරන පළවෙනි දේශනය නීතිය විෂයේ, එහෙම නැත්නම් මේක සම්පූර්ණ බැංකු සහ මූල්‍ය නීතිය සම්බන්ධව පළවෙනි දේශනේ පළවෙනි සාකච්ඡාව හැටියට මේක අපි කතා කරන්න පුළුවන්. ඒතකොට මේකෙදි ඉස්සෙල්ලාම අපි මේකේ සිලබස් එකේ තියෙන මොනවද ඉස්සෙල්ලාම අපේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ගැන පරිච්ඡේදයක් පාඩමක් කරපකරන ඊළඟට මේ ලංකාවට මේ නීතිය ආවේ කොහොමද? ලංකාවේ මේ දැනට තියෙන නීතිය කොමක්ද? දැන් මම ප්‍රශ්නයක් අහුවත් ඔයාලගෙන් ලංකාවේ නීතිය මොකක්ද කියලා. ඒක ප්‍රශ්නයක්. ඒක දෙන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් ඉන්න ගමන් කල්පනා කරන්න. ඊළඟට අපි දෙවෙනුව අපි ඉගෙන ගන්නවා සෝසස් ගැන. ඒ කියන්නේ මූලාශ්‍ර, නීති මූලාශ්‍ර. ඊළඟට දෙවන තුන්වෙනුව අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා ලංකාවේ උසාවි පද්ධතිය ගැන. ඊට පස්සේ අපිට නිතරම මුණ ගැසෙන ගිවිසුම් සම්බන්ධව ගිවිසුම් නීතිය අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා කතා කරන්න. ඉතින් ඊළඟට බැංකු නීතියේදී අපි විනිමය බිල්පත් සම්බන්ධව, චෙක්පත් සම්බන්ධව සහ ඔබලා සෑම විටම බැංකුවේ වැඩ කරනකොට අවශ්‍ය වෙන සෑම ඩොකියුමන්ට් එකක් සම්බන්ධව මූල්‍ය උපකරණ සම්බන්ධව අපි මූලිකව සාකච්ඡා කරමු. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා නිතරම දැන් ඩිජිටල් බැංකින් තත්ත්වයේ අපි ඉන්නේ. එතකොට අපිට නිතරම ඉස්සර ක්‍රමයට වඩා වෙනස් ක්‍රම වලින් බැංකින් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සැක්ෂන්ස් ඔයගලන්ට ගොඩක් කරන්න සිද්ධ වෙනවා බැංකුවේදී. දැන් විද්‍යුත් ගනුදෙනු කියලා අපේ තව පාඩමක් තියෙනවා. විද්‍යුත් ගනුදෙනු පාඩමත් එක්කම ඊළඟට බැංකුවේ තියෙන ඉතාමත් විශේෂ වූ කාරණයක් තමයි ණය සම්බන්ධ. ණය සම්බන්ධව තියෙනකොට දේශන තියෙනකොට ණය සම්බන්ධව ණය දේවල් මොනවද? ණය දෙනකොට කරන්න ඕනේ කුමක්ද? ආදී වශයෙන් ප්‍රමාණවත් සාකච්ඡාවක් කරනවා. ඊළඟට මේ ණය දුන්න ණය අය කර ගැනීම සම්බන්ධව අපි ඊළඟ සාකච්ඡාව පවත්වනවා. ඊළඟ පාඩම හැටියට ඊළඟට පාරිභෝගිකයෝ අපි ආරක්ෂණය පාරිභෝග ආරක්ෂණය කරගන්නේ කොහොමද? පාරිභෝගිකයන් දෙන ආරක්ෂණ පාරිභෝගිකයන් දෙන ආරක්ෂණ කන්සියුමර්ස්ට නැත්නම් කස්ටමර්ස්ට දෙන ආරක්ෂණය කුමක්ද? ඊළඟට බලාපොරොත්තු වෙනවා අපි කතා කරන්න මුදල් විශුද්ධිකරණය මනි ලොන්ඩරින් කියන සබ්ජෙක්ට් එක. එයාදී වශයෙන් සාමාන්‍යයෙන් මේ සිලබස් එකේ විෂයන් 12ක් 13ක් විතර ප්‍රමාණය අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම අනුප්‍රාප්තිය ගැන අන්තිම කැමැති පත්‍ර ආදී ගැන අපි සාකච්ඡා කරනවා. ඒක නිසා මේක ටිකක් පළල් විෂයක් බැවින් ඔබලාට සෑහෙන්න වැඩ කරන්න ඕනේ. උනන්දුවෙන් ඉතාම උනන්දුවෙන් මේ විෂයන් කළ යුතු වෙනවා. ඉතින් අපි වැඩි කාලයක් ගත කරන්න නැතුව අපි බලමු නීතිය කියන්නේ කුමක්ද කියලා. නීතිය දැන් ලංකාවේ නීතිය කිව්වහම මම අහපු ප්‍රශ්නේ දැන් ඔයාලගේ සිතට නැගිලා ඇති. ලංකාවේ නීතිය කොහොමද කියන එක. ඉතින් ලංකාවේ නීතිය ගත්තාම විශේෂයෙන් අපි ගත්තොත් අපේ පොදු නීතිය.
පොදු නීතිය. අපේ ශ්‍රී ලංකාවේ නීතිය. ශ්‍රී ලංකාවේ නීතිය ගැන අපි සැලකනකොට අපේ පොදු නීතිය කුමක්ද? පොදු නීතිය. ඉතින් මේ පොදු නීතිය කියන දේ එන්න පෙර අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මේ පොදු නීතිය අපිට විශේෂ වන්නේ කෙසේද කියලා. ඉතින් පොදු නීතිය කියන එකේදී විශේෂයෙන්ම මේ අපේ රටට ආපු නීතිය කොහොමද කියන එක මූලික වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ මෙතෙන්දී. නීතිය කියන එක අපිට මුලින්ම අපිට බලන්න වෙන්නේ දැන් අපි කුඩා කාලේ ඉඳන්ම අපිට අපේ දෙමව්පිය ගුරුවරුන්ගෙන් අපිට යම් යම් දේවල් ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ දේවල් වලට අමතරව අපිට ප්‍රායෝගික යහපැවැත්ම අපි එකෙන් ඉගෙන ගත්ත අපේ දෙමව්පියන්ගෙන්. එතකොට දෙමව්පියන්ගෙන් අපි එක ඉගෙන ගන්නවත් එක්කම අපිට ලැබුණා මේ ඉගෙන ගන්න අපිට ලැබුණා දෙමව්පියන්ගෙන් පස්සේ අපි ඊළඟට අපේ සමාජීය පුරුදු මොකද සමාජීය පුරුදු සමාජීය පුරුදු කියලා જાතියක් තියෙනවා සමාජීය පුරුදු වලට අමතරව අපිට තව අපේ චාරිත්‍රවාදීත්ව මේ චාරිත්‍ර ත්‍රි චාරිත්‍ර ඊට පස්සේ අපේ රටේ ආගම් තියෙනවා මේ ආදී හැම එකකින්ම අපිට ලැබුණා මොනවද අපිට ලැබුණා යම් යම් දේවල් අපේ නීතිය වෙනුවෙන් එතකොට මේ දේවල් සංකීර්ණතාවයට පත් වෙනවත් සමග අපිට යුතුයම් කියලා කොටසක් තියෙනවා ඒ වගේම වගකීම් කොටසක් කියලා ඇති වුණා මේ වගකීම් කොටස සහ යුතුයම් නිසා අපි කළ යුත්තේ කොහොමද නොකළ යුත්තේ කොහොමද කියන එක අපිට විශේෂයෙන් හොයාගන්න අවශ්‍ය වුණා. ඉතින් මේ කළ යුත්තේ කොහොමද නොකළ යුත්තේ කොහොමද කියන එක ගැන සැලකීමේදී ප්‍රධාන වශයෙන් අපි දැක්ක කාරණයක් තමයි එතකොට මේකෙදී කළ යුත්ත නොකළ යුත්ත කියනකොට මම ඉස්සෙල්ලා කල්පනා කරපු මේ කාරණා තුනෙන් පමණක් කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා. එම නිසා තමයි මේ නීතිය කියන එක ආවේ. එතකොට මේ සඳහා නීතිමය අධිකාරී ඇති වුණා. ඊට පස්සේ උසාවිය ඇති වුණා. ඒ ආදී වශයෙන් දැන් අපි මූලික වශයෙන් ගියොත් අපේ ඉතිහාසයේ පොඩ්ඩක් ගත්තොත් රාජාණ්ඩුවේ රජ කෙනෙක් පාලනය කරේ. එතකොට මේ රජුව තමයි සියලුම තීරණ ගත්තේ. එතකොට නමුත් මේ තීරණ වලින් පස්සේ නමුත් ක්‍රමයෙන් උසාවි ඒ රජගේ රජතුමාලා රජවරු පාලනය කරනකොට මේ යගේ යම් කිසි සභාවල් විනිශ්චයාසන ඒ දේවල් පවත්වාගෙන ගියා. නමුත් ගොඩක් ඉතිහාසය පැත්තට අපි යන්නේ නැහැ. අපිට තියෙන කාල සීමාව පොඩ්ඩක් නිසා ප්‍රමාණ්‍ය අනුව මම එක කම්පැක්ට් කරලා දිනවා. ඔයගොල්ලන්ට මේ වෙනකොටත් මම ගෙවලා තියෙනවා නීතියේ ප්‍රධාන බෙදීම් හැටියට. මුළු ලෝකයේ තියෙන නීති ඔක්කොම ගත්තොත් අපිට ගන්න පුළුවන් ලෝකයේ විවිධ නීති ක්‍රම තියෙනවා. මම මුලින්ම සඳහන් කළා වගේ මේ පොදු නීතිය කියන එක. මේ පොදු නීතිය කියන එක රටවල් වලට පොදු වෙච්ච දෙයක්. කොමන් ලෝ අපේ රටේ කොමන් ලෝ මොකද්ද කියලා හෙව්වොත් සමහර අය දැනගන්න පුළුවන් මම මේ ප්‍රශ්නේ අපි ඉස්සර පන්ති වල මෙතන ප්‍රැක්ටිකලි ගන්න පහල වල අපි ආපුහම මේ ප්‍රශ්නෙට බොහෝ විට උත්තර දෙනවා සමහර අය උත්තර දෙන්නේ නැහැ සමහර අය කියනවා රෝම ලන්දේස නීතිය කියලා සමහර අය කියනවා රෝම ලන්දේස නීතිය කියලා සමහර අය කියනවා ඉංග්‍රීසි නීතිය කියලා ඒ ආදී වශයෙන් විවිධ නම් මෙතෙන්දී අපිට දෙනවා ඉංග්‍රීසි නීතිය ඉතින් එතකොට මේ තැනට අපේ රටේ නීතිය කියන தත්ත්වය පොයින්ට් එකට එන්නේ ඉස්සෙල්ලා මා කැමති ඔයගොල්ලන් ඔයාලා දැනුම් දෙන්න කතා කරන්න ලෝකයේ තියෙන විවිධ නීති ක්‍රම. දැන් මුළු ලෝකයක් විදිහට ගත්තාම මේ නීතිය විශේෂයෙන්ම පොදු නීති ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය යටත් කරගත්ත බොහෝ රටවල් වල මේ පොදු නීති සම්භවය ඇති කරලා තියෙනවා. කොමන් ලෝ කියන්නේ තන එංගලන්තයේ කොමන් ලෝ එකක් තියෙනවා පොදු නීතිය. ඉතින් ලෝකයේ පොදුවෙන් ගත්තොත් ලෝකයේ තියෙන සියලුම නීති ගත්තොත් විශේෂයෙන්ම මේ පොදු නීතිය සහ සිවිල් නීති. කොමන් ලෝ ඇන් සිවිල් ලෝ. සිවිල් නීති කියලා ප්‍රධාන කොටස් දෙකකට දකින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ ලෝකයේ ඇති නීති ක්‍රම ගත්තොත් ඒ වගේම දැන්
ඔගොල්ලෝ දන්නවා ඒ වගේම සිවිල් නීතිය තව අපරාධ නීතිය කියලා එකකුත් තියෙනවා. දැන් ඔය ටියුට් එකත් ඔයගලන්ට දකින්න පුළුවන් ටියුට් එක ළඟ තියෙනවා නම් ඒක බැලුවොත් මේ සිවිල් නීතිය සහ අපරාධ නීතිය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම විශේෂයෙන්ම මෙතෙන්දී අපිට දකින්න ලැබෙන ප්‍රධාන කාරණය තමයි අපරාධයක් නොවන සෑම අපරාධයක් නොවන සෑම වරදක්ම සිවිල් වරදක් කියලා කියනවා. ඒකට දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඇති මේ අපරාධ වරදක්. ඒ කියන්නේ අපේ ශරීරයට හානි වන. එහෙම නැත්නම් රාජ්‍යයට විරුද්ධව කරන යම් කිසි වරදක් වේද එය අපරාධ වරදක්. ඒකට සිවිල් වරදක් කියන්නේ එවැනි දෙයක් නෙමෙයි. එහෙමනම් අපරාධයක් වෙන්න ඕන කාරණා මොනවද කියන එකත් ඒ එක්කම අපි කල්පනා කරලා බලන්න ඕන. ඉතින් විශේෂයෙන්ම අපරාධයක් වෙන්න දැන් සිවිල් නීතියේ බොහෝ විට දැන් මම ඉස්සෙල්ලා කිව්ව එක මොකද්ද පොදු නීතිය කියන එකක් කතාවක් කළා. ඒ කියන්නේ ලෝකයේ හැමතැනම මේ නීති ක්‍රම තියෙනවා. අපි නීතියට එන්න ඉස්සෙල්ලා මම මේ උත්සාහ කරන්නේ ඔයගලන්ට ලෝකයේ තියෙන නීති ක්‍රම මොනවද කියලා දැනගන්න. එක පාරටම අපේ නීතියට ඇවිල්ලා රෝමලන්දේසිය හරි ඉංග්‍රීසි නීතිය හරි කියන එකට ඉස්සෙල්ලා අපි මේ පොදු නීති ක්‍රම මොනවද කියන එක ගැන අවබෝධයක් තියෙනවා. මොකදකට අමතක කරන්නේ මේ රෝමලන්දේසිය ඉංග්‍රීසි නීතිය කියන එක. ඒතර ලෝකේ ගත්තාම සිවිල් නීතිය අපි තමු දැන් අපි පාරේ ඉඳගෙන ඉන්නවා. පාරේ ගමුට ඉතා වේගෙන් රථයක් එනවා. රථයක් ඇවිල්ලා අපේ ඇඟේ හප්පගෙන යනවා. මේ රියදුරා රථය එළෙව්වේ ඉතාම වේගෙන් අපරීක්ෂාකාරී ලෙස නොසලකිල්ලේ. අන්න එතෙන්දී යාගේ චේතනාවක් එතෙන් තිබුණේ නැහැ. එහෙමනම් එතෙන්දී නොසලකිල්ල කියන දේ තමයි ක්‍රියාත්මක වුනේ. අන්න එවැනි වැරදි සිවිල් වැරදි කියලා අපි ගන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි දැන් මේ පොදු නීතිය කියන සංකල්පය අපි තවදුරටත් කතා කරනවා. අපි එතෙන්ට මේ පැත්තට එන්න පෙර අපි මේ සිවිල් සහ අපරාධ කියන එක ඔකට තේරුම් ගන්න ඕනේ හොඳින්ම. එතකොට මොකද මේක අපේ විභාගය පැත්තෙන් ගත්තත් මේ සිවිල් වරදක් සහ අපරාධ වරදක් අතර ප්‍රධාන වශයෙන් තියෙනවා. මේ ෂෝට් නෝට් එකේ අර මගේ නීතියේ බෙදීම කියන හෑන්ඩ් අවුට් එකේ ඔයාලට කෙටියෙන් දීලා ඇති පොඩ්ඩක් මේ අපේ ලංකා නීතියට එන්නේ ඉස්සෙල්ලා සිවිල් නීතිය සහ අපරාධ නීතිය කියන එක. ඒක අපරාධ වරදක් සිදු වීමට නම් අප මෙන්න මේ දේ හොඳට තේරුම් ගන්න ඕනේ. අපරාධයක් කියන්නේ ඔබ දන්නවා අපේ රටේ නිතරම වෙනවා මේවා අපරාධ වරදවල් කියන ඒවා ඔයගොල්ලෝ දකිනවා අඩගාඩු වෙනවා. අපරාධ වරදකද මෙන්න මෙහෙම තියෙනවා. අපරාධයක් කරන්න බෑ අපි හිතන්නේ නැතුව අපේ මනසෙන් හිතන්න ඕනේ. ඒ බිනස වැරදි සහගත මනසක් වෙන්න ඕනේ. ඒකට අපි කියනවා සාවද්ද චිත්තයක් අවශ්‍යයි. මොකද්ද සාවද්ද චේතනාවක් ඕනි. සාමර්ථ්‍ය චේතනාව කියන එකට අපි මේ නීතිය ඉගෙන ගන්නකොට ඕලන්න තව කාණ්ඩයක් දැන් අදම කියන්න ඕනේ මම මේ ලැටින් භාෂාවේ සමහර වචන යෙදෙනවා. එතකොට සාවද්ද චේතනාව කියන එකට මෙන්ස් රෑ කියලා කියන්නේ. මොකද්ද මෙන්ස් රෑ? මෙන්ස් රෑ ඒක සාවද්ද චේතනාව. අපරාධ වර්ධයක් වෙන්නේ ඊළඟ කාරණේ තමයි මොකද්ද සාවද්ද ක්‍රියාව. එතකොට මේ මිනිස්සෙක් මරණයක එහෙම නැත්නම් පිළියෙන් අනින එක ඒ වගේ වැඩකදී හිතනවා මම මෙයාට අනිනවා මම ඇනලා ඝාතනය කරනවා කියන අවස්ථාව වෙනකොට එතන සාවද්ද චේතනාව ඇතිලා ඉවරයි. සාවද්ද ක්‍රියාව තමයි කෙනෙක්සක් හරි එහෙම නැත්නම් පිළියක් අරගෙන එයාට අනින එක. ඒක තමයි සාවද්ද ක්‍රියාව. ඒකට ලතින් භාෂාවෙන් කියනවා අක්ටුස් රේයුස් කියලා. අක්ටුස් රේයුස් මේ වචන පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. ඉදිරියේදී මම තව දේවල් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. ඉතින් මේ දෙකේදී මේ සාවද්ද චිත්තය. එතකොට දැන් අපි සිවිල් වරදක් කියන එක කොහොමද කියන්නේ ඊළඟට බලන්න ඕනේ. සිවිල් වරදක මම ඉස්සෙල්ලා කිව්වා අර බයිසිකලයක් මේ වේගයෙන් යන වාහනයක් හපන කතාව. සිවිල් වරදකදී විශේෂයෙන්ම දකින්න ලැබෙනවා කාරණා දෙකක්. ඒකේ තියෙනවා නොසලකිල්ල. මේ නොසලකිල්ල නිසා ඇතිවෙනවා හානිය. මේ හානියද කියනවා ලතින් භාෂාවෙන් ඉන්ජුරියා කියලා. අද ඉන්ජුරියා. මේකට ලැතින් වලින් කියනවා අනිමුස් ඉන්ජුරාන්ඩි. ඒගොල්ලන්ට පේනවා අපරාධ වරදකුයි සිවිල් වරදකුයි අතර ඇති වෙනස.
අපි හිතමු දැන් වෛද්‍යවරයෙක් පෞද්ගලික කාලික එහෙම නඩුවක් තිබුණා වෛද්‍යවරයෙක් කාන්තාවකගේ ගර්භාෂය සම්බන්ධව ශල්‍යකර්මයකදී යම් කිසි හදිසි මේකකින් පුංචි කඳුරක් තිබිලා තියෙනවා මේ අමතක වෙලා ගර්භාෂයෙන් තිබිද්දී ඒක මහලා තියෙනවා ඉතින් ඒ අවස්ථාවේදී කාලය ගිහිලා තමයි නැවතත් රුධිරයේ වහනය වීම අවශ්‍ය මුණ නිසා ඒක හොයලා බලනකොට ස්කෑන් කරලා බලනකොට පෙනෙනවා කියලා පොඩි උපකරණයක් ශරීරය තුළ තියෙනවා කියලා. අන්න ඒකත් වෛද්‍යවරයා සාමාන්‍ය චිත්තකින් කරපු දෙයක් නෙමෙයි කලබල වීමක් නිසා එහෙම නැත්නම් වෙලාව මොකක් හරි හේතුවකින් වෙච්ච දෙයක් තමයි එවැනි කුඩා දෙයක් තියෙන්නේ. ඒ වගේ අපි දැන් බැංකුවේ වැඩ කරන වෙලාවට අපි හිතමු මොබයිල් ෆෝන් එකකින් කතා කර කර කෙනෙකුට කෑෂ් කියවනකොට ගනු යම් කිසි ගනුදෙනු කරවෙකට හිතාමතාම නෙමෙයි අඩුවේ මුදල් ගෙවුවොත් අන්න එතනත් ඇති වෙන්නේ නොසලකිල්ලයි. समाज विरोधी वरदत्तमय अपराध वरद मूलिज्ञान अपराध वरद समाज विरोधी वन सैम वरदक अपराध वरद एक පුද්ගලික රූප ස්වරූපයෙන් පැන නගින්නා වූ වරදක් සිවිල් වරදක්. එතකොට අපරාධ වරදකට රජය මැදිහත් වෙලා නඩු දානවා පොලිසියෙන් නඩු දානවා. ඔයගොල්ලෝ දන්නවා මිනිමම් එකක් වෙච්ච එකම පොලිසියෙන් එතෙන්ට පැමිණෙනවා. මයිස්ට්‍රාත්තුමිය විල්ලේ එක හදිසි පරීක්ෂණයක් කරනවා. ඊයේ පෙරේද වෙච්ච මිනිමැරුම් වලදී ඔයගොල්ලෝ මේ මිය යෑම් වලදී ඔයගොල්ලෝ දකින්න ඇති රූපවාහිනියන් පවා ඊට පස්සේ පුද්ගලික එකක් නම් අපිට යම්කිසි හානියක් වුණා නම් අපි ඒක පොලිසියට කියලා කියන්න ඕනේ. प्रश्न साधारण सकेंतरवीन कथा अपराधवर्धक सकेगन खवदावादी अपराध वर्धक चूदिदेट नरकाशकांदी सकेण सके तीन सकेन अपराध नरुक विशेष कार्यभारे साधारण सकेंगल नीट लिखित में साक्षी वाचिक साक्षी अवश्य वेडिपर साक्षी मत तम करना अपराध दंड वहां विशेष मतवा महेश अधिकारी विशेष सिविल दिशा अधिकरण तीन अपराध नोदित उत्तर मूलिकवश्य अमात्यांश
අපි ගොනු කරගත්ත සිවිල් අපරාධ සිවිල් නීතිය පැත්තට ගොඩක් අපරාධ නීතිය පැත්තට ගොඩක් මේ ලෝකයේ හැම රටකම තියෙනවා අනිත් එක තමයි පබ්ලික් ලෝ ඇන්ඩ් ප්‍රයිවට් ලෝ කියල එකක් තියෙනවා දැන් මම පොඩ්ඩක් මේ පැහැදිලි කරන්නම් තව ටිකක් පබ්ලික් ලෝ කියන්නේ මහජන නීතිය ඉතින් මේ අපිට හැමදෙස්සෙම ඕන වෙනේවා මේවා විවාහක විතරක් නෙවෙයි ඒකවල මහජන නීතිය සහ පුද්ගලික නීතිය महाजन नीति के महाजन नीति के लोके आंडुक्रम व्यवस्था नीति पलिक महाजन नीति सह उद्गलिक नीति उद्गलिक नीति अभी वेदगा उद्गलिक नीति इससे ठीक महाजन नीति अभी रंगीन हम एडमिनिस्ट्रेशन एडमिनिस्ट्रेटिव कॉन्स्टिट्यूशन ठीक है आंडुक्रम नीति परिपालन नीति සහ ජාත්‍යන්තර නීතිය ආදිය ගණනවා මහජන නීතිය. පුද්ගල නීතිය තමයි අපිට බොහෝ විට අපේ වාණිජ නීති, ඒ වගේම පුද්ගල නීති, විවාහය ඊට පස්සේ විවාහය දෙක සාදේ ආදී වශයෙන් පුද්ගලික බලපාන්නව කාරණේ. ඊට අමතරව ගිවිසු අපි තව කෙනෙක් එක්ක MC agreement එකක් කාර්යකක් කරනකොට, ගෑක් ගන්නකොට, ගෑක් කුලියට දෙනකොට, ගෑක් ලීස් කරනකොට මේ හැම අවස්ථාවෙදිම අපිට ගිවිසු නීතිය ආදාර වෙනවා. लंकावेदी पद्धति लोके ඔයාලන්ට අවශ්‍ය ඒවා මට පස්සේ ඊමේල් කරලා හදි එහෙම නැත්නම් ෆෝන් කරලා හදි අහන්න පුළුවන්. ඒක නිසා මේ ගැටලු තියෙනවා නම් ඒ වගේම මම සැරින් සැරේ නවත්තනවා මේ පොඩ්ඩක් කරලා ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න ඕනි මම. ප්‍රශ්න අහුවොත් තමයි මට මේක කරන්න පුළුවන්. මට ඔයගොල්ලෝ මේ ඇහෙන් මගේ ක්ලාස් එකේ ඉස්සෙල්ලා කළා වගේ මේ පන්තියේ නම් මම යොගන්නන්නේ. මේ පන්තියේදී මම එක එක්කෙනාගේ වෙන වෙනම අහනවා දැන් තේරුණාද කියලා. නමුත් ඔයගොල්ලන්ව මට මෙතන ඉච්චර පේන්නේ නැති නිසා මාව නම් පේනවා ඇති. ඉතින් ඒ ෆැසිලිටි එක තාම දීලා නැහැ. ඉතින් එතකොට ඔයගොල්ලෝ මට ක්වෙස්චන් කරන්න පුළුවන් හැබැයි. ඔලේ ලාංක ක්වෙස්චන් කරන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී ඊළඟ එක තමයි දැන් මම පොදු නීතියක් ගැන කිව්වා. ඒක රටක පොදු නීතියක් ඇති වෙන්නේ කොහොමද? මේ විශේෂයෙන්ම මේ පොදු නීතිය කියන එකේ අදහස තමයි මේක අදහස මතභේද තියෙනවා. සමහර වෙලාවට පොදු නීතිය කියන එක කටින් කටාමු නීතිය. කොමන්ඩ් मतभेद व्यवस्था දැන් කොහොමද අපේ රටේ තත්ත්වය කාට හරි කියන්න පුළුවන් වෙයිද නැහැ කල්පනා කරලා බලන්න අපේ රටේ අන්තිම සිංහල රජුරෝ කවුද? තාත්තා සිංහල රජුරෝ නෙවෙයිනේ. එහෙනම් කවුද රජුරෝ? ඒ රජුරෝ තමයි වීර ප්‍රාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරෝ. දැන් නැති අය එකක් මතක් කරගන්න. එතකොට අවසාන සිංහල රජු. ඊට පස්සේ ඒ පාලන කාලේ පස්සේ අපේ රටේ ඉස්ලාම ආවේ කවුද? දැන් ඔන්න අපි ක්‍රමයෙන් අපේ රටේ නීතිය දෙනවා. දැන් මේ කොමන් ලෝ කියන එක මම පොඩ්ඩක් කතා කරා. विस्तर वीर प्राक्रम नरेंद्र सिंह रज्जुरो सिंह रज्जुरो राज्य पालने රාජාණ්ඩු ක්‍රමයේ දිගින් දිගටම ආවා මම රාජාණ්ඩු ක්‍රමය ගැන ඔයගලන්ට විස්තර කරන්න යන්නේ නැහැ මොකද හේතුව ඒක කරන්න කාලයක් නැහැ නමුත් ඒක අපේ සිලබස් එකට පිටතර නැහැ නමුත් අපිට දැනගන්න ඕනි පොඩ්ඩක් දැන් අපි මේ රාජාණ්ඩු ක්‍රමයේ පස්සේ 1505 ඒ පමණ කාලයේදී අපේ රටට ආව කට්ටිය ඒකවලු ඒගොල්ලෝ තමයි පෘතුගීසි පෘතුගීසි ලංකාවට ආවෙන් පස්සේ මේගොල්ලෝ පාලනය කළ අපේ රට 1656 වෙනදින. ඇයි 1656? 1656 දී ලංකාවට ආවා ලන්දේසි. ලන්දේසි යුගේ.
මේ පෘතුගීසින් කියන කට්ටිය එච්චරම මේ අපිට නීති හදන්න උවමනාවක් තිබ්බේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට උවමනාවක් තිබ්බේ යම් මේ මුසාවි පැනෙව්වා ඒගොල්ලන්ගේ නඩු හබ ආදී මේ විසඳ ගන්න. ඒ ඇරෙන්න විශේෂ නීතියක් මුකුත් හැදුවේ නැහැ. නමුත් 1956 දී ලන්දේසින් ලංකාවට ආවෙන් පස්සේ මේගොල්ලෝ ඉතාම ශූර ජාතියක්. මේගොල්ලෝ 1956 න දීර්ඝ කාලයක් 1796 වෙනකම් අපේ රට පාලනය කළා. මේගොල්ලෝ මේගොල්ලන්ව බලවෑ හැරලා 1796 තමයි ඉංග්‍රීසින් බ්‍රිතාන්‍යෙන් අපේ රටට ආවේ. මේ ඉංග්‍රීසින් 1796 ඉඳලා 1948 වරතෙක් අපිට නිදහස ලැබෙන තෙක් අපේ රට පාලනය කරන් ගියා. දැන් ඔයාලට මේ මේ දේවල් දිහා බලනකොට ඔයාලට පේනවා දීර්ඝ කාලයක් ඉංග්‍රීසින් ඉදින් අපේ රට යටත් විදිහට පරිවර්තනය කරගෙන මේ පාලනය කරගෙන ගියා. එතකොට මේකෙදි විශේෂයෙන්ම 1656 දී මෙන්න මේ කාලය ගැන තමයි අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් දැන් මේ රෝමලන්දේශ නීතිය කියලා මම කිව්වා අපේ පොදු නීතිය. මේ පොදු නීතිය රෝමලන්දේශ නීතිය උනේ කොහොමද? උනේ කවුරක්වත් ඇවිල්ලා අපේ පොදු නීතිය රෝමලන්දේශ නීතිය කියලා දැම්මේ නැහැ. මේකට RDL කියලා කෙටියෙන් කියනවා රෝමන් ඩච් ලෝ. මේ RDL කියන එක ඉතා ඉක්මනින් අපේ රට කවුරක්වත් ඇවිල්ලා මේක තමයි අපේ පොදු නීතිය මේක මෙහෙමයි කියලා කිව්වේ නැහැ. නමුත් මේ ලන්දේසීන් ආවෙන් පස්සේ මේගොල්ලෝ ගොඩක් වාණිජ වෙළඳ දේවල් වලට වෙළඳ කණ්ඩායම් හිටියා ඒගොල්ලන්ගේ. ඉතින් ඒ වෙළඳ කඩේ දියුණු කර ගැනීම තමයි මේගොල්ලන්ගේ ඉතාමත් වැදගත්ම වුමනාව තිබුණේ. ඉතින් මේ නිසා මේගොල්ලෝ බලාපොරොත්තු වුණා මේ සම්බන්ධව ගොඩාක් දේවල් වෙළඳ කටයුතු කරන්න. ඒ නිසා ලංකාවේ කෝස්ටල් ලයින් එක කියන මුහුදුබඩ බලාත්වල මේගොල්ලෝ රෝමලන්දේශ නීතිය ව්‍යාප්ත කරා. මේ ව්‍යාප්ත කිරීමේදී ඇතිවෙච්ච ප්‍රධාන කාරණා තමයි දැන් පාලනය කරන් ගියා දිගටම. ඉතින් රෝමලන්දේශ නීතිය ගැන තව පොඩ්ඩක් අපි කතා කරනකොට ඉතින් දැන් මේකේ ඔයගලන්ට දීලා තියෙනවා මේකේ හෑන්ඩ් අවුට් එකේ රෝමලන්දේශ සම්බන්ධව විස්තර වගේ. මේකේ ඉතාමත් වැදගත් කාරණේ තමයි අපේ රටේ නීති ක්‍රම වලට එනකොට අපේ රටේ නීතිින් හැටියට තියෙනවා ප්‍රධාන නීතිම් කීපයක්. ඒ නීතිින් තමයි රෝමලන්දේශ නීතිය, ඉංග්‍රීසි නීතිය. මේ නීති දෙක අරුණාම අපේ රටේ තියෙන අනිත් නීතිින් මොනවද? දැන් මේ රෝමලන්දේශ නීතියෙන් ඉංග්‍රීසි නීතියට ආපහුට නම් ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් මෙතෙන්. දැන් මේ ඉංග්‍රීසි නාමෙන් පස්සේ මේක නිකන් කතාව වගේ මතක තියාගන්න ඕන. ඉංග්‍රීසි නාමෙන් පස්සේ ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ එකපාරටම ඉංග්‍රීසි නීතිය මෙන්න දැන් මේක අයින් කරනවා, මේක දැම්මේ නැහැ. ඒගොල්ලෝ ඊටත් තරහ කට ජාතියක්. ඒගොල්ලෝ මොකද කරේ? මේ යටත් විද පාලනය කියන පහසුයි අර මුහුදුබඩ බලාත්වල තිබිච්ච මෙන්න මේ නීතිය. මුහුදුබඩ බලාත්වල තිබුණානේ මේක. බලාත්වල මේ නීතිය එහෙමම දීද්දි ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි නීති තනින් තන දැම්මා. දැන් ඊළඟට ඔයගොල්ලන්ගේ ප්‍රශ්නය ඇති, එහෙනම් මේ රෝමලන්දේශ නීතිය තාම තියෙනවද? ඔව්, තාම තියෙනවා. මම ඒවා ඉදිරියේදී කියන්නම් මොන මොන ශේෂ්ඨවලද රෝමලන්දේශ නීතිය තියෙන්නේ කියලා. එතකොට රෝමලන්දේශ නීතිය තියෙන අතරේ ඉංග්‍රීසින් 1796 දී ලංකාවට ඇවිල්ලා හොදට ඒගොල්ලෝ බැලුවා දැන් මොනවද තියෙන්නේ, මොනවද තියෙන්නේ ආදී වශයෙන් තත්ත්ව මොනවද කියලා. මේගොල්ලෝ පැහැදිලිවම දැනගත්තා දැනට මේ රටේ එක එක නීති වර්ග ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් සුදු ජාතිකයන් ආපහු ගමන් ඒගොල්ලෝ දැක්කා අපේ රටේ තව පුද්ගල නීති සමූහයක් මොනවද කියලා බැලුවේ පුද්ගල නීති personal laws විභාගයකට එනවා. ලංකාවේ පුද්ගල නීති මොනවද කියලා. ඒක මෙන්න මේක ඕගොල්ලෝ දන්නවා ඇති. දැන් මේ දේශනය මම හිතන්නේ අහගෙන ඉන්න ඇති ලංකාවේ විවිධ බලත්වල. එතකොට උඩරට දේශ බලනකොට අපිට පේනවා උඩරට නීති කැන්ඩියන් ලෝ උඩරට නීති. ඊළඟට යාපනයේ පැත්තේ බලනකොට අපිට දකින්න හම්බෙනවා තව නීතිය. ඒක දේශවලමේ නීති. දේශවලමේ නීති ඊළඟට තුන්වෙනුව අපේ මුස්ලිම් ජාතිකයෝ ඉන්න අපේ රට පුරාම ලෝකේ පුරාම ඉන්න ඒගොල්ලන්ට බලපාන නීතිය මුස්ලිම් නීතිය. ඉතින් මේ නීති ක්‍රම තුන ගැනත් අපි හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි මේවා පැහැදිලිව එකින් එක හොඳට විමසලා බලන්න. ඉතින් මේ විභාගෙට දෙන ප්‍රශ්නේ ගත්තත් ඒ තරම්ම හොඳට ලියන්න බෑ අපි මේ ගැන අවබෝධයක් තිබුණ නැත්තම්. හරි, දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මොනවද? ලංකාවේ තියෙන ලෝකයේ තියෙන නීති ක්‍රම මම කිව්වා සිවිල් නීතිය තියෙනවා, ඊළඟට අපරාධ නීතිය තියෙනවා,
ආණ්ඩු ක්‍රම මහජන නීතිය පබ්ලික් ලෝ ප්‍රයිවට් ලෝ ආදී වශයෙන් කිව්වා. දැන් ඒකම මම කිව්වා සිවිල් වර්ධක් සහ අපරාධ වර්ධක් අතර ඇති වෙනස්කම් මොනවද කියන එක. දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මොකක් ප්‍රශ්නයක් තියෙනවා? කරුණාකරලා අහන්න. මේ දක්වා කරපු යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි අපි තවදුරටත් කරගෙන යන් ඒ තරම් ගැටලු සහගත නැහැ. ඉතින් එතකොට 1756 දී ලන්දේසින් ලංකාවට ආවන් පස්සේ මම කිව්වා ලන්දේසි නීතිය රෝම ලන්දේසිනේ ලංකාවේ ඇති කරා කියලා. ඉතින් මේ හෑන්ඩ් අවුට්ස් වල ඒකේ විස්තර තව තියෙනවා. ඔයගලන් හොඳට බලන්න පුළුවන් රෝම ලන්දේසි නීතිය සම්බන්ධව. ඉතින් මේ රෝම ලන්දේසි ලංකාවට ආවන් පස්සේ අපේ පොදු නීතිය කියන එකක් ඇති වුණේ මෙහෙමයි. ඉංග්‍රීසින් පාලනය කරනකොට ඒගොල්ලෝ බැලුවානි මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ රෝම ලන්දේසි නීතිය තියෙනවා දැක්කා. ඒ කියන්නේ ඉංග්‍රීසි නීතියින් නීතිවේදීන් ඒගොල්ලෝ නඩු විසඳන්න එහෙම යනකොට මේ දේවල් ලතින් භාෂාව ඒගොල්ලන්ට හරියට තේරුන්නේ නැහැ. ඊට පස්සේ ඉංග්‍රීසි විනිශ්චයකාරයන්ට සමහර ඒවා මේ ලන්දේසි නීතියෙන් හදපුවා නොතේරෙන අවස්ථා තිබුණා. ඊ හැම අවස්ථාවකදී මේගොල්ලෝ ඉංග්‍රීසි නීතිය ඒකට එකතු කළා. අන්නේ ආකාරයට ආවේ. ඉතින් අපි ඊට පෙර පොඩ්ඩක් බලමු අපි ඉංග්‍රීසි නීතිය ලංකාවට ආවි කොහොමද? රෝම ලන්දේසි නීතිය දැන් ලංකාවේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන කාරණේ පැහැදිලි කරගන්න ඉස්සෙල්ලා රෝම ලන්දේසි නීතියේ මූලාශ්‍ර වශයෙන් මොනවද තියෙන්නේ කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ. එතකොට මූලාශ්‍රයක් කියන එක ඔයගොල්ලෝ දන්නවා. දැන් මේ සෙක්ෂන් එක ඉවරනම ඊළඟ සතියේදී බලාපොරොත්තු වෙනවා මේක ඉවර කරන්න පුළුවන් වුණොත් බලාපොරොත්තු වෙනවා නීති මූලාශ්‍ර කියලා පාඩමක් තියෙනවා. ඒකෙදී sources of law කියන එක ඉතාම වැදගත් මාතෘකාවක්. source එක කියන එක ඔයගොල්ලෝ දන්නවනේ මූලාශ්‍රය. දැන් අපි ගංගාවල් අතර ගලන දෙන මූලාශ්‍රය ඇහුවොත් මොකක්ද කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේ මූලාශ්‍ර කියන ඒවත් අපි ඉතාමත් වැදගත් වෙනවා. අපි ඒ ගැනත් සාකච්ඡා කරන්න ඕනේ ඉදිරියේදී. නමුත් දැන් රෝම ලන්දේසි නීතිය 1656 ඉඳන් 796 වෙනකම් අපේ රටේ මේ භාවිතා වුණා. ඉතින් මේකේ මූලාශ්‍ර වශයෙන් සම්භාවනීය රෝම ලන්දේසි මූලාශ්‍ර සහ ශ්‍රී ලංකාවේ රෝම ලන්දේසි මූලාශ්‍ර වශයෙන් කොටස් 30කට බෙදන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ සම්භාවනීය රෝම ලන්දේසි මූලාශ්‍ර මොනවද කියලා ඇහුවොත් ඒගොල්ලන්ගේ ලේඛකයන්ගේ මත දැන් කොයිදි හරි විභාගයට හරි කොයිලා හරි රෝම ලන්දේසි මූලාශ්‍ර මොනවද කියලා ඇහුවොත් ඔයගොල්ලන්ට කියන්න වෙන්නේ පළවෙනි එක තමයි ඒක අපිට කොටස් 30කට බෙදන්න පුළුවන්. මේක තිදා වැදගත් වෙනවා විභාග ආදියට. සම්භාවනීය රෝම ලන්දේසි මූලාශ්‍ර සහ ශ්‍රී ලංකාවේ රෝම ලන්දේසි නීති මූලාශ්‍ර කියන. ඒක සම්භාවනීය රෝම ලන්දේසි මූලාශ්‍ර යටතේ අපිට ගන්න පුළුවන් මේ සම්භාවනීය රෝම පළවෙනි එක හැටියට රෝම ලන්දේසි නීතිවේදීන්ගේ මත. ඒක රෝම ලන්දේසි නීතිවේදීන් කියන කීප දෙනෙක් හිටියා. හියුගෝ ග්‍රෝෂස් එක්කෙනෙක්. අනිත් එක්කෙනා තමයි ජොහන්නස් ෆුඩ්. හියුගෝ ග්‍රෝෂස්, ජොහන්නස් ෆුඩ් ඒ වගේම සයිමන් වෑන් ලීවන් වගේ අය. ඉතින් සම්භාවනීය රෝම ලන්දේසි මූලාශ්‍ර යටතේ නීතිවේදීන්ගේ මත තමයි ඒගොල්ලන් දුන්න මත සහ ඒගොල්ලෝ ලියපු ග්‍රන්ථ නිබන්ධන ආදිය වැදගත් වෙන මූලාශ්‍රයක් විදිහට. ඒ වගේම දෙවැනි මූලාශ්‍රයේ හැටියට ඒකේ සම්භාවනීය රෝම ලන්දේසි මූලාශ්‍ර යටතේ අපිට ගන්න පුළුවන් ව්‍යවස්ථා ස්ටැටියුට්ස් කියන ඒවා. ඒගොල්ලෝ පාවිච්චි කරපුවා නෙදර්ලන්තේ. ඒතකොට නෙදර්ලන්තේ ඒ කාලේ නෙදර්ලන්තේ කියලා කියන්නේ බතාවියා ව්‍යවස්ථා ආණ්ඩු ක්‍රමය කියලා. බතාවියානු ව්‍යවස්ථා කියලා තමයි ඒවට කියන්නේ. ඒ කියන්නේ ස්ටේට් ජෙනරල් ස්ටේට් ජෙනරල් එක. ඒ කියන්නේ රට පාලනය කරේ සත් නෙදර්ලන්ත ජනරජයේ බතාවියානු ව්‍යවස්ථා තමයි ඒවට කියන්නේ. ඊළඟට තුන්වෙනි මූලාශ්‍රය හැටියට ඒවයේ සම්භාවනීය රෝම ලන්දේසි මූලාශ්‍රයේ අධිකරණ තීරණ ගන්න පුළුවන්. ඒ වගේම හතර වෙනුවේ ඒගොල්ලන්ගේ සිරි ඔය ආදී වශයෙන් ගන්න පුළුවන්. නමුත් අපිට ඊට වඩා දැන් රෝමලන්ස් නීතියේ මූලාශ්‍ර කිව්වහම ওই කාරණා කීපය තමයි ඔයගලන්ට කියන්න වෙන්නේ. මොනවද රෝමලන්දේ මූලාශ්‍ර ගත්තොත් පළවෙනි මූලාශ්‍රයේ සම්භාවනීය මූලාශ්‍ර තියෙනවා. දෙවනුව තියෙනවා ශ්‍රී ලංකාවේ රෝමලන්දේසි මූලාශ්‍රය. සම්භාවනීය වේ හැටියට එක නීතිවේදීන්ගේ මත, දෙක ව්‍යවස්ථා, තුන අධිකරණ තීරණ, හතර සිරිත් කියන කොටස් ටික ගන්න පුළුවන්. එතකොට ඊට අමතරව ශ්‍රී ලංකාවේ මූලාශ්‍ර ගත්තාම ඊටමත් වැදගත් වෙන්න අපිට. මොකද අපේ රටේ නීතියයි අපි දැන් මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. මොකද මම මුලින් කිව්වා අපේ රටේ නීතිය විවිධ
වර්ග කීපයක් තියෙනවා. දේශභූමි නීතිය වලින් රෝමන අධිදේශ නීතිය, ඊළඟට ඉංග්‍රීසි නව ඉංග්‍රීසි නීතියක් තියෙනවා. දැන් පුද්ගල නීති වශයෙන් තවත් නීති තුනක් තියෙනවා. මොනවාද? උඩරට ප්‍රදේශ උඩරට නීතිය, යාපනයේ තේසල්මි නීතිය, තුන්වෙනිව මුස්ලිම් නීතිය. එතකොට අපිට බැලුවාම පහක් තියෙනවා පුද්ගල නීති තුනත් එක්ක. එතකොට අපි දැන් කල්පනා කරන්න ඕනේ මොනවාද මේ අනිත් දේවල් කියලා. එතකොට දෙවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ රෝමලන් දේශ නීතියේ මූලාශ්‍රය. එතකොට මේ යට දෙදී ඒකත් දෙකකට බෙදන්න පුළුවන්. ලන්දේසි පාලන සමය තුල රෝමලන් දේශ නීතියේ මූලාශ්‍රය සහ වර්තමානයේ ක්‍රියාත්මක වන රෝමලන් නීතියේ මූලාශ්‍රය. එතකොට මේකෙදී විශේෂයෙන්ම ලන්දේසි පාලන සමය තුල මා ඉස්සෙල්ලා කිව්වා වගේම ලන්දේසි නීතියේ මූලාශ්‍රය දෙන්නේ අදාළ වෙනවා. ඒ කියන්නේ ඕලන්දේ එකට පැවති එහෙම නැත්නම් නෙදර්ලන්තයේ පැවති නීති, ඒ වගේම බතාවියානු ව්‍යවස්ථා. මේ වචන ගන්න ඕනේ නීති පොත් කියවනකොට බතාවියානු. බතාවියානු ව්‍යවස්ථා. බතාවියන් ව්‍යවස්ථා කියන එක. මෙන්න මේවත් මූලාශ්‍රය හැටියට ගන්නේනවා. ඒගොල්ලන්ගේ ස්ටැටියුට්ස්. ස්ටැටියුට්ස් ඔෆ් බතාවියා. එතකොට ඒ වගේම අපිට රෝමලන්දේසි නීතිවේදින්ගේ මත දැන් වර්තමානයේ ඒවා ගත්තොත් එහෙම රෝමලන්දේසි නීතිවේදින්ගේ මත සම්භාව්‍ය නීතිවේදින්ගේ මත අපිට ගන්න වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ෆුට් ෆුට් කියන වචන කියන්නේ මෙන්න මෙහෙම ඊ ෆුට් ඉංග්‍රීසි ෆුට් ඒ රෝමලන්දේසි නීතිවේදී ඒ අයගේ මත අදත් අපි පාවිච්චි කර ගන්නවා සමහර අවස්ථාවලදී. ඉතින් ඒ දුන නඩු තීන්දුව. නඩු තීන්දුව බොහෝ වෙලාවට අධිකරණය විග්‍රහ කරනවා අදටත්. ඒ නඩු තීන්දුව තියෙනවා. ඒ වගේම ව්‍යවස්ථා. නඩු තීන්දුවද කරොන්චි හාමිය දිරිවංගෝ හාමි කියලා නඩුවක් තියෙනවා. මගේ ගිරීනි තවදුරටත් ඒක කියන්නම්. ඒක වැදගත් වෙන තැන. විශේෂයෙන් මේක වැදගත් වෙන්නේ දැනට ලංකාවේ කොහොමද රෝමලන් දේශී බලපාන්නේ කියලා. එතකොට දැන් මේ වෙනකම් මම කිව්වා අපේ රටට මේ නීතිින් වර්ග ආපු හැටි. ඊට පස්සේ මේ නීති නාමයෙන් පස්සේ අපේ නීති පද්ධතිය පොහොසත් වෙච්ච හැටි. ඒ කියන්නේ 1656 දී ලන්දේසින් ලංකාවට පැමිණිලා මේ නීති අපේ මුහුදුවර පළාත්වලට දාලා ඒ වෙළඳ කටයුතු වාණිජ කටයුතු කරගෙන යන අතරේදී 1796 වෙනතෙක් දීර්ඝ කාලයක් ඒ තව 200 ගාන ඒගොල්ල පාලනය කරා. ඉතින් පාලනය කරන අතරේදී 1796 දී පමණ ඉංග්‍රීසින් ගේ පාලනයට පත් වෙනන් පස්සේ මොකද්ද උනේ රෝමලන් දේශ නීතියට? එතකොට අපි ඊට පෙර අපි දැන් ගන්න ඕනේ මේ ඊට පෙර මම කතා කරලා දැනට තියෙන මූලාශ්‍ර සෝසස් මොනවද කියන එකත් සාකච්ඡා කළා. ඒක අපේ සිලබස් එකේ තියෙනවා. ඊළඟට මේ දැනට බලපාන්නේ කොහොමද කියලා ශ්‍රී ලංකාවේ රෝමලන් දේශයේ බලපාන ආකාරය. ඉතින් එතකොට දැන් මේකෙදිත් ගොඩාක් මතභේද තියෙනවා කොච්චරක් දුරට බලපානවද කියලා. ආචාර්ය එස් ඩබ්ලිව් තම්බයියා එයාගේ ලංකාවේ නී සිංහල නීති ක්‍රම කියලා එයාගේ පොතක් තියෙනවා සහ සිරිත් සම්බන්ධව මේ පොතේ සඳහන් වෙනවා මේ දේවල්. එතකොට මේ ඒකෙදී විශේෂයෙන්ම ඒක ලංකාවේ රෝමලන් දේශීය කීප ආකාරයෙන්ම අප රට ආවයි කියලා අර්ථ දක්වලා තියෙනවා. පළවෙනියටම ಜಾති මේ රටේ විවිධ ජාතීන් ඉන්නවා. ಜಾති තුනක් ප්‍රධාන වශයෙන් ඉන්නවනේ. ಜಾති වර්ණ ભેද ආගම් ભેද ඒ භාෂා. එතකොට බහු භාෂා බහු ආගම් එන মালටි රිලිජස් মালටි ලිංගිස්ටික් ආදී වශයෙන් කොහොම බහු වර්ග කීපයක් ඉන්නවා. ඒක නිසා ඒ අයට අදාළ වුණාද මේක කියන එක. දෙවෙනි එක තමයි පුද්ගල නීති පද්ධතිය නොමැති යන කොටස් වලට මේක අදාළ වුණ බවට සාක්ෂි දෙනවා. නඩු පිළිවෙත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මම යනවා යාපනයේ. මම සිංහල ජාතිකයෙක්නේ. එතන මම යාපනයේ ගියාම මට මේ බලපානවද තේසල්මේ නීති. මම ගිහලා අවුරුදු 10ක් මම ලම්බෙන් කුෂාකාවක වැඩ කරනවා. බලපායි. එහෙම නැත්නම් මම නුවර ගිහිල්ලා වැඩ කරනවා. අපේ කැන්ඩි බ්‍රාන්ච් එකේ වැඩ කරනවා අවුරුදු 15. එතකොට මට උඩරට නීතිය බලපායිද? මම එහෙන් ඉඩකුත් ගන්නවා. බලපායිද? අන්න ඒ වගේ ප්‍රශ්න අපිට තියෙනවා. දැන් මම යාපනයේ ගිහිල්ලා ඉඩමක් ගත්තොත් ඒක බලපාන නීතිය කොහොමද? මං කැන්ඩි ගිහිල්ලා ඉඩමක් ගත්තොත් ඒකට බලපාන නීතිය කොහොමද? යාපනයේ ද්‍රවිඩ ජාතිකයෙක් වැල්ලවත්තට ඇවිල්ලා වැල්ලවත්තෙන් ඉඩමක් ගත්තොත් ඒකට බලපාන නීතිය කොහොමද? අපි ඒව දන්නවද? ඉතින් ඒව දන්නවනම් බොහෝ දුරට අපිට තියෙන
යම් යම් ප්‍රශ්න බොහෝ දුරට අඩු වෙනවා. ඒක නිසා මේකෙදි අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ අපේ රටේ නීතිය ඉතාම වැදගත් වෙනවා ඒක. මේ නීතිය ගැන අවබෝධයක් තියෙනකොට අපිට ඕනම අවස්ථාවක ඕනම දෙයක් ගැන නියමාකාරයෙන් කල්පනා කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මම නම් නෙවෙයි බැංකුවේ වැඩ කරන අවස්ථාවවලදී බොහෝ විට ඕගොල්ලන්ට තියෙන දෙයක් තමයි අපි සමහර වෙලාවට යම් දෙයක් කරන්න ගියාම මේක මොකද්ද කරන්න කියන එක බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒකට ඉතාමත් ස්මාර්ට් හරියට වැඩ කරන්න පුළුවන් වෙන්න නම් අපි දැනගන්න ඕනේ හරියට නීතිය. ඒක නිසාම තමයි මේ අද පළවෙනි දවසේ ඉඳන්ම ඔයගොල්ලන්ව පුරුදු කරන්න උත්සාහ කරන්නේ හරියට අවබෝධ කරගන්න කියන එක. ඉතින් ඕන වෙලාවක ඔයගොල්ලන්ට මේල් කරලත් මගෙන් අහන්න පුළුවන් මේ අපේ රටේ තියෙන මේ මේ තත්ත්ව අවසන් වනත් එක්ක අපිට මේ ආකාරයට මේ දේශපාලන සිද්ධ වෙයි. නමුත් හම්බෙච්ච දවසකරි අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. නමුත් එතනින් ඉන්න ඕනේ නැහැ. අපිට මේ නව තාක්ෂණයේ යටතේ අපි ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් නිසා ඕන හැම වෙලම අහන්න මගෙන් මේ අවස්ථාවේදී මාව නවත්තලා ඕන ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න අහන්න අවශ්‍ය වුණොත් ඉතින් මම වරින් වර නවත්තලා කියනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා. ඉතින් දැන් මම මොකක්ද කියන්නේ ලංකාවේ වෙනවද මුකුත් ලංකාවේ ප්‍රශ්න මේ රෝමලන් දෙසිතින් කොච්චර බලපානවද කියන එක තමයි අපි මෙතෙන්දී කතා කරගෙන ආවේ. එතකොට මේකෙදී දකින්න ඕනේ පළවෙනිම කාරණේ තමයි ලන්දේසි නීතිය බලපාන ආකාරය ගත්තාම රෝමලන්දේසිය බලපාන ආකාරය ගත්තාම දැන් අපිට පුද්ගල නීතියක් නැති අයට බලපාන්නේ කොහොමද ආදී වශයෙන්. ඉතින් ලංකාවේ රෝමලන්දේසිය ශ්‍රී ලංකාවේ පොදු නීතිය ලෙස පිළිගන්නා බව කලේ ලන්දේසින්ම නෙමෙයි. ඒකට උදව් වුණා ඉංග්‍රීසි විනිශ්චකරුවන්. ඒතකොට මේකෙදී දැන් කරුන්ෂියාමි වර්සස් අම්බෝහාමි කියන නඩුව ඉතාම වැදගත් වෙනවා. මේ නඩුවේදී ඉතා වැදගත් වූ කාරණය අපිට පැහැදිලි වුණා. මේ ලංකාවේ පොදු නීතිය කුමක්ද කියන ප්‍රශ්නේ එනකොට මේ අංගෝ කරුන්ෂියාමි ඉදිරිව අංගෝහාමි කියන නඩුව ඔයගොල්ලන් පැහැදිලිව ලියන්න ඕනේ. එතකොට මම හෑන්ඩ් අවුට් එකේදී තා කෙටියෙන් මේ ඔක්කොම දීලා තියෙනවා. මේකෙදී විශේෂයෙන්ම මේ රෝමලන්දේසි නීතියේදී කරුන්ෂියාමි ඉදිරියෝ කියන වර්සස් දානවා අංගෝහාම් මේ නඩුව ඉතා වැදගත් වෙනවා. මේක ඉතා පැරණි නඩුවක් 1904 දී මේ නඩුත් විභාගයට දැම්මොත් හොඳයි. නඩුවක් දැම්මොත් ලකුණක් ඔයගොල්ලෝ නම් වෙන එකත් මතක තියාගන්න. මේකෙදි විශේෂයෙන්ම වෙච්ච සිද්ධිය තමයි අනාචාරයේ හැසිරුණු ස්ත්‍රියකට පාර්ශ්වයන්ට අනාචාරයේ පාර්ශ්වයන්ට විවාහ වෙන්න පුළුවන්ද කියන එක. 1674 කාලයේ තරම් කාලයේදී රෝමලන්දේසි නීතියේ ප්ලකාන් රෝමලන්දේසි නීතිය යටතේ තිබුණා. ඒගොල්ලන්ගේ නීතිවල ප්ලකාන් කියන එකක්. යම්කිසි ප්ලකාට් පත්‍ර කියන්නේ මේ යම්කිසි නීති කොටසක් එක තියෙනවා. ඒක මේ ලංකාවේ නීතියට අදාළ වෙනවද කියන එක තමයි මේ ප්‍රශ්නට ආවේ. එතකොට මේකෙදී අදාළ වෙනවද හෝ නැද්ද යන්න තීරණය කළ යුතු වන්නේ යන්නේ කොහොමද කියලා. ඒක අදාළ වෙන්නේ ඕනෑම වෙලාවක ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒකේ සාක්ෂි මත කර්ම වලින් කියලා කිව්වා. මේකෙදී විශේෂයෙන්ම අදාළ වෙනවද නැද්ද කියන එක තීරණයේදී මේකේ සාක්ෂි විභාග කරනකොට මේක ලංකාවට අදාළ වෙන්නේ නැහැ කියන තීරණය තමයි ආවේ. එහෙමනම් රෝමලන්දේසි නීතිය සම්පූර්ණයෙන්ම ලංකාවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි මෙතෙන්දී අවසාන වශයෙන් තියෙන එක. මේක සම්පාය විශ්වකාර්තුමත් මිඩල්ටන් විශ්වකාර්තුමත් විවිධ මත දැක්වුවා. මංගේ ඒ මත දෙක ගොල්ලන්ට කියන්නම්. සම්පාය විශ්වකාර්තුමා මේ නඩුවේදී කිව්වේ මං ඒක කෙලින් මේ විදිහෙම කියන්නම් අදහස වූයේ ස්වදේශීය සිරිත්වලට පටහැනි නොවුන ප්‍රමාණයක් යොදා ගන්නා බවත් සමස්ත රෝමලන්දේසි නීතියම ලංකාවට නොයදූ බවත් ඒ කිව්වේ සම්පාය විශ්වකාර්තුමා. සම්පූර්ණයෙන්ම එළුවේ නැහැ කියලා යාගේ මතය ඉදිරිපත් කළා. ඒ වගේම මේ නඩුවේදී මිඩල්ටන් කියලා තවත් විනිශ්චකාරයෙක් හිටියා. ඒ විනිශ්චකාරයා කිව්වේ ප්‍රාදේශීය තත්ත්වයන් හා අවශ්‍යතාවලට ගැළපෙන පරිදි රෝමලන්දේසි නීතිය බලපා ඇති බවයි. ඉතින් මේකෙදී අපිට පැහැදිලි වෙන්නේ රෝමලන්දේසි නීතිය ලංකාවේ පොදු නීතිය බවට පත් කළේ ඉංග්‍රීසින් විසින්. ඒක උනේ කොහොමද කියන එකත් මම ඔයගලන්ට කියන්න. ඒකෙදිත් ඉංග්‍රීසින් යම්කිසි නඩු තීරණයක් දුන්නා.
ඒකෙන් ඒකෙන් පස්සේ තමයි ලංකාවේ පොදු නීතිය රෝමලන්දේසි නීතිය එහෙම නැත්නම් ශේෂ නීතිය. දැන් ඔයගලන්ගේ බහුවර්ණ ප්‍රශ්න වලටත් එනවා බොහෝ විට ලංකාවේ ශේෂ නීතිය වන්නේ කියලා නීතිතික දානවා. නැත්නම් ලංකාවේ පොදු නීතිය වන්නේ කොහොමද කියලා දානවා. ඒ හැම අවස්ථාවකදීම අපි දැනගන්න ඕනේ ලංකාවේ ශේෂ නීතිය හෝ පොදු නීතිය කිව්වොත් රෝමලන්දේසි නීතියයි කියන එක. එතකොට මේ මිඩල්ටන් විශ්වකාරයා කිව්වා මේ ප්‍රාදේශීය තත්ත්වවලට විශ්වකාර්තුමා කිව්වා ප්‍රාදේශීය තත්ත්වයන් වලට අවශ්‍යතාවලට ගැලපෙන පරිදි රෝමලන්දේසි නීතිය බලපෑ ඇති බවයි. කෙසේ වෙතත් කරොන්චාමි වර්සස් සංගෝහාමි කියන නඩුව ඉතාම සංදිස්ථාන තියෙන නඩුවක්. ඒකෙන් තමයි තීරණය කළේ ලංකාවේ එහෙම් පිටින්ම පොදු නීතිය උනාට එහෙම් පිටින්ම ක්‍රියාත්මක වන්නේ නැහැ කියන එක. එතකොට තව නඩුවක් තියෙනවා අම්බලවානා එදිරිව නවරත්නම්. ඔන්න ලියා ගන්න අම්බලවානා එදිරිව නවරත්නම් 1955 තරම් කාලයේදී තමයි මේක නඩුව විභාග වුණේ. ඒකෙදී කිව්වා විනිශ්චයකාරතුමන්ලා විශේෂයෙන්ම නඩත්තු ආඥාපන සම්බන්ධව කිව්වේ මේකෙදී යම්කිසි නීතියක හිස්තැනක් තියෙනවා නම් ඒ අවස්ථාව පුරවන්න රෝමලන්දේසි නීතිය පාවිච්චි කළ යුතු වෙනවා කියලා. අම්බලවානා එදිරිව නවරත්නම් නඩුවේදී. ඒ අනුව පෙනියන්නේ මේ එක එක අවස්ථාවන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා. සමහරේ ප්‍රධාන නීති මූලාශ්‍රය වශයෙන් දැන් අපේ ගිවිසුම් නීතිය ගත්තොත් ලංකාවේ දැනට අද වර්තමාන ක්‍රියාත්මක වන ගිවිසුම් නීතිය ගත්තොත් ඒකේ මූලාශ්‍රය රෝමලන්දේසි නීතිය. ඒ වගේම දිලිප්ත නීතිය ගත්තොත් ඒකේ මූලාශ්‍රය ඒකයි. මේ නීති ක්‍රම ගැන මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා. ඒකෙදි ඒ වගේම සමහර අවස්ථාවලදී මේ යෙදিলা තියෙනවා ඇතැම් කාරණා සම්බන්ධයෙන් රෝමලන්දේසි නීතිය ලියලා දෙනවා. විශේෂයෙන්ම බාල වයස්කාර දරුවන්ගේ රැකවරණය පුද්ගල නීතිය ආදිය සම්බන්ධව. ඒ වගේම තවත් අවස්ථාවක සිල්වා ඉදිරි බාල සූර්ය කියලා තනනව නඩුවක් තියෙනවා 1907 දී. ස්වදේශීය සිරිත් වලට පටහැනි නොවන විදිහට නොවන විදිහට යම් ප්‍රමාණයකට මේ රෝමලන්දේසි නීතිය යොදාගත් බව. දැන් මේ ඒ වගේම දැන් ඔයගලන්ට වැටහෙන්න ඕනේ මේ අවස්ථාව වෙනකොට රෝමලන්දේසි නීතිය ලංකාවට 1656 දී ආවට ඒ මුළු නීතියම දිගින් දිගටම පැවතුනේ නැහැ කියන එක. ඊළඟට 1796 දී ඉංග්‍රීසින් ලංකාවට ආවෙන් පස්සේ 1799 1799 කියන වසරේදී ඒගොල්ලෝ ප්‍රොක්ලේෂන් එකක් ඒ කියන්නේ ප්‍රකාශනයකින් නිකුත් කරා ප්‍රකාශන පත්‍රයක් ඉදිරිපත් කළා ලංකාවට බලපෑ යුතු ඉංග්‍රීසි නීතියයි කියලා. ඒ එක්කම 1969 තරම් කාලයේදී මේක තවත් සංදිස්ථානයකට පත් වුණා. නීතිපති එදිරිව කෝඩිෂන් කියන නඩුව. මේ නඩුවේ තියෙනවා වැදගත් වෙනවා. මොකද්ද? නීතිපති එදිරිව කෝඩිෂන් කියන නඩුව. කෝඩිෂවර මේ නඩුව ඉතාම වැදගත් නඩුවක්. මේ නඩුවේ තමයි 1769 මේ නඩුව ඉතාම වැදගත් 72 NLR නියුලෝරිම 72 NLR 339 මේ නඩුවේ තමයි කිව්වේ ඩිප්ලොක් සාමි කියලා සාමිවරයෙක් ඩිප්ලොක් සාමිවරයා තමයි කිව්වේ ලංකාවේ රෝමලන්දේසි නීතිය ලංකාවේ පොදු නීතියයි කියලා කිව්වේ. ඒ සම්බන්ධව එයා විස්තර කළා. ඒකේ අර්ථ දැක්වේ ලංකාවේ පොදු නීතිය හැටියට තියෙන පළවෙනි කාරණේ 1796 දී පිච්ච නෙදර්ලන්තේ එහෙදි පිච්ච පොදු නීතියමයි අපේ නීතිය. දෙවෙනියට කිව්වා විනිශ්චයකාර විසින් යොදා ගන්නා ලද ඉංග්‍රීසි මූලධර්ම. තුන්වෙනියට කිව්වා නූතන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නීතියෙන් සකස් කළ සංවර්ධනය. හතරවෙනියට කිව්වා ලංකාවේ නඩු තීන්දුවලින් ඇති කරන ලද මූලධර්ම. පස්වෙනුව අධිකරණයේ පිළිගන්න ලැබූ අපරාධ ආවේනික සිරිත් සහ අවසාන වශයෙන් අධිකරණයෙන් පිළිගත් පරිචයන්. ඒ සියල්ලම අදාළ කරගෙන එයා නඩු තීන්දුවක් දුන්නා ලංකාවේ පොදු නීතිය රෝමලන්දේසි නීතිය බව. එතකොට දැන් මේ දැනුමත් එක්ක අපිට කල්පනා කරන්න පුළුවන් ඊළඟට දැන් ඔයගලන්ට රෝමලන්දේසි නීතිය සම්බන්ධව සාමාන්‍ය අවබෝධයක් එන්නත් ඇති පොදු නීතිය සම්බන්ධව. එතකොට මේ සම්බන්ධව මගේ හෑන්ඩ් අවුට් එකේදී ඔයගලන්ට බලන්න පුළුවන් රෝමලන්දේසි නීතියේ විශේෂ කාරණා වගේක් තියෙනවා. ශ්‍රී ලංකාවේ පොදු නීති සම්බන්ධ ලියවිලා තියෙනවා. අර විස්තර දෙන හෑන්ඩ් අවුට් එක බලන්න. ඒකේ බැංකු කටයුතු වලදී බලපාන අන්දම
එතකොට 1959 දී ඉංග්‍රීසියෙන් හඳුනා දුන් විනිමය බිල්පත් ආච්ඡාමරණ ආදී වශයෙන් ඒ වගේම විවාහක ස්ත්‍රීන්ගේ බැංකු ගිණුම් මේ නීති යටතේ මියගිය අයගේ දේපළ මුදා හැරිය යුතු ආකාරය ඒ සියල්ලම මම ලිඛිතව හෑන්ඩ් අවුට් එකක් ඔයගලන්ට දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපේ කාලය ප්‍රමාණය ආරක්ෂා කරගන්න ඕන නිසා මම හෑන්ඩ් අවුට් එකේ තියෙනවා නැවත ඔයගලන්ට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා ඔයගොල්ලෝ ඒක හිමීට බලන්න. ඊළඟට අපි බලමු අපේ රටේ ඉංග්‍රීසි නීතිය කොහොමද කියන එක. ඉංග්‍රීසි නීතිය බලපාපු ආකාරය. එතකොට ඉංග්‍රීසි නීතියේ තත්ත්වය බලුවාම දැන් අර පොඩි හෑන්ඩ් අවුට් එකේ අවුට්ලයින් එකක් තියලා තියෙනවා. ඒකේ ඉංග්‍රීසි නීතිය කියන තැනට එන්න බලන්න. ඒකේ දෙවෙනි පිටුවේ තියෙනවා පොදු නීතිය සාධාරණත්වය සහ ව්‍යවස්ථා. එතකොට මෙන්න මේ එංගලන්තයේ ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ බොහෝ විට පොඩි කාරණා තුනක් උඩ. ඔබල දන්න පොදු නීතිය. දැන් පොදු නීතිය කියන එක හොඳින්ම දන්න. පොදු නීතිය අලිගිතයි. ලිඛිත නැහැ. සිවිල් නීතිය වගේ ලියලා නැහැ. ඒක ව්‍යවස්ථා නැහැ. ඒ ආදි වශයෙන්. එතකොට සාධාරණත්වය කියන එක ඔයාලා අහලා තියෙනවා. ඉක්විටි ප්‍රින්සිපල් කියන. දැන් මුගක් කියලා අපි පොඩ කොඩක් දරුවෙකුට ගොඩක් උස මහත් එක්කෙනෙක් හොඳටම ගහනවා නම් ඒක සාධාරණයි. ඉතින් අපි කියන හරි අසාධාරණයි. එහෙම නැත්නම් වැඩි මිලකට බඩු ඉක්මනනවා යම් කඩේක. හරි අසාධාරණයි. අන්නේ සංකල්පේ කියන ඒ සාධාරණත්වයේ ඉක්විටි ප්‍රින්සිපල් එක බොහෝ විට ඉංග්‍රීසි නීතියක අපේකක් අපේ නීති පද්ධතියේ. ඒ වගේම ව්‍යවස්ථා. ඉංග්‍රීසි නීතිය ඔක්කොල දන්නවා බොහෝ ව්‍යවස්ථා තියෙනවා. දැන් අපි බැංකෝ පාලනය කරන රට පාලනය කරන මේ හැම නීතියක්ම අපි ඉංග්‍රීසි නීතියට නීතියෙන් තියෙනවා. ඒතකොට අපි ඉංග්‍රීසි නීතිය ගැන සාකච්ඡා කරනකොට ඊළඟට ගන්න ඕන කාරණේ තමයි ඉංග්‍රීසි නීතිය අපේ රටට ආවි කොහොමද? දැන් ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා මම අර ඉස්සෙල්ලා කරපු සාකච්ඡාවත් එක්ක ඉංග්‍රීසි නීතිය අපේ රටට පැමිණියේ ක්‍රම දෙකකින්. එකක් තමයි ව්‍යවස්ථා මගින්. ඒතකොට ඉංග්‍රීසියෙන් අපේ රටේ ව්‍යවස්ථා දැම්ම නොඑක් ආකාරي ව්‍යවස්ථා. දැන් මේ ව්‍යවස්ථා කියන්නේ මොනවද? කාට හරි පැහැදිලි වෙයිද දන්නේ නැහැ මම මේ ව්‍යවස්ථා කියන්නේ කොහොමද කියුවා. ඒතකොට ව්‍යවස්ථා කියන්නේ ව්‍යවස්ථා සම්පාදනය වෙන්නේ කොහෙන්ද? පාර්ලිමේන්තුවෙන්. ඒතකොට පාර්ලිමේන්තුවෙන් පනවන ව්‍යවස්ථා ව්‍යවස්ථාගත කරලා ඒවා නීති බවට පත් වෙනවා. ඒතකොට ඒ එක ක්‍රමකින් තමයි ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් පාර්ලිමේන්තුව පිටවෙන් පස්සේ ඒ නීතිින් අපේ රටට ව්‍යවස්ථා වශයෙන් පැමිණුණා. ඊළඟට නඩු තීන්දු. අර ඉස්සෙල්ලා කිව්වා වගේ නොයික් නඩු තීන්දු. ඒ නඩු තීන්දු කීපයක් නුත් ආවා. ඉතින් දැන් ව්‍යවස්ථා මොනවද කියලා බලන්න ඕගලන්ට දැන් මේ හෑන්ඩ් අවුට් එකේ මම හිතන්නේ ටිකක් වගේ තියෙනවා. ඔව් මෙති බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා මගෙන් කිව්වහම ඕගලන්ට බලන්න පුළුවන් 1952. ඉතින් ඉංග්‍රීසි ඊට පස්සේ කලේ විශේෂයෙන්ම කරපු වැඩේ තමයි මේ ඉංග්‍රීසීන් රට අල්ලගත්තෙන් පස්සේ කරපු ප්‍රධාන වැඩේ තමයි මේ ව්‍යවස්ථා පනෝපීක 1852 වර්ෂය වෙනකොට ඒගොල්ලෝ 1852 ඉංග්‍රීසි විසින් නිකුත් කළ ආඥාපනත අංක 5 දරන ආඥාපනත ලංකාවට මුළු ලංකාවට බලපෑ යුත්තේ ඉංග්‍රීසි නීතියයි කියන එක රාජාඥාව. ඊළඟට ඒකෙනුත් ඉතින් දුන්නා. ඊළඟට 1866 දී පනවනට රාජාඥාවෙන් හවුල් ව්‍යාපාර නීතිය, බැංකු රක්ෂණ නීතිය, සංස්ථා නීතිය ආදී. කෙටියෙන් කියනවනම් මම ඔන්න පොඩ්ඩක් ඔයගලන්ට කියන්න. 1852 නීතියෙන් පස්සේ 1866 හවුල් ව්‍යාපාර නීතිය ආවා. ඊට පස්සේ 1889 වෙනකොට ආවා දණ්ඩ නීති සංග්‍රහය. පීනල් කෝඩ් එක කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. අදටත් අපි පාවිච්චි කරන්නේ ඒක. අපි වැරදි කරපුවාම දැන් අපේ නීති මාතෘකාව ඒක ඔස්සේ තමයි නඩු කතා කරන්නේ ඔය උසාවිවල. එතකොට අපරාධ නළුවාදී දැන් සාක්ෂි ආඥාපනත 1895 දී ඊළඟට බඩු විකිණීමේ ආඥාපනත සේල් ඔෆ් ගුඩ්ස් කියන එක 1896 දී ඊළඟට ඉතාම වැදගත් එක අපරාධ නඩු විධාන සංග්‍රහය. දැන් සිවිල් ප්‍රොසීජර් කෝඩ් කියන එකෙන් තමයි අදටත් උසාවිවල ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් ඔයගලන්ට පේනවා අපේ රටේ ඉංග්‍රීසි නීතිය බොහෝ තැන්වල තියෙන බව. ඇයි ඊළඟට බැංකුවල නීතිය මොකක්ද කියලා අහුවොත් අපි මොකක්ද කියන්නේ? බැංකුවල නීතිය කුමක්ද? බැංකුවේ නීතියත් ඉංග්‍රීසි නීතිය. ඒක නිසා තමයි 1927 විනිමය බිල්පත් ආඥාපනත අදාළ වෙනවා. මතක ඇති මේ අලුත් සමාගම් පනත 2007 සමාගම් පනත ඉස්සෙල්ල 1882 සමාගම් පනතත් විශේෂයෙන්ම ඉංග්‍රීසි නීතිය පදනම් කරගෙන තමයි කරේ. ඒ වගේම වස්තු බංගත් ආඥාපනත 1953 තරම් ඈත කාලයකදී තිබුණේ. දැන් ඊට අමතරව පොල්මක්කරුවන්
इंग्लिश नीति लंका विभाग प्रश्न ध्यान श्रीलंका इंग्लिश नीति संप्रापूस्था उदाहरण हैंड औवटेनो मे विस्तर नी संबंध मैं पेहदीनो इंग्लिश लंका पालने इंग्लिश मिनिस्टर इंग्लिश भाषा बहु कमी तपिटे कमी भाषा कथा तपिटे पहल भाषा अभी तोर गिंगशेष इतकोटे इंग्लिश नमकार पहल भाषा इंग्लिश भाषा इंग्लिश भाषा नीर्णय कदाट ये तम रोमल लतीन भाषा दीवेला लतीन भाषा तेरी ने इंग्लिश नीचे गता समहारास्ताव समीर सेगुतंबी नीलत्न सच्ची तेरुतंबि सच्ची ने समी समीर सेगुतंबु सेगुतंबि सेरुतंबि इधर विषय तर एक देशीय नीति रोमल नीति अभिभव समहारे अभिभव इंग्लिश नीति दम समहार रामसामी तंबिकेलवे रोमन मेरट नुगलपेमी उदाहरणी गलपेट इंग्लिश नीति अभी नूतन समाज आवश्यकता गलपेन विधि इंग्लिश नीति धर्म नुसाजी मुसाजी न इंग्लिश नीति रोमल नीति इंग्लिश नीति सामान इंग्लिश नीति रईट नट तुने इंग्लिश नीति इंग्लिश लंका आवे पे राशि कला ये राशि तमई इंग्लिश नीति प्रधान नीति वशेन उत्साह मेदी बलागंड पुलवांग इंग्लिश लंकाट आवे पे इंग्लिश नीति व्याकार सिद्ध करमतरव मम पुद्गल नीति पेर देगा अभी सामान्य पंती मम्मेचर वेगेक देवल इंटराक्ट अभी कथा करना प्रश्न निशा नमूत मम दिगट मेक देश ने सागच्छा लभित न सिविल वरदक अपराध वरदक रोमल नीति संबंध कथा गल कोहमद रोमल लंका अपे सिंह रजे दिखट पे मे नीति अभी पृथ्वी आवे पे एक लंदेसी नावा लंदेसी ने भी लाइक उल्लंग वाणिज्य जाति अक्षिसा बेलंद जाति अक्षिसा ये गुल्लो ये नीति अधिकतम व्याप्त कर रहा पे मुद्दे पर पलात तो पोस्टल लाइन निके एक करण या नातरे और दुगाना के का लगा पाल ले करण या नातरे दास अच्छी अनुहाई दी पमन काले अपे रट्रे इंग्लिशी नावा इंग्लिशी नावा में पासे ए आया
මේ නීතිය ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඉතාම වේගයෙන් ක්‍රියාත්මක කළා. ඉතින් ඔන්න ඔය ආකාරයට අපේ රටේ මේ දේශභූමිය වශයෙන් අපි සැලකෙනවා. රෝමලන් නීතිය අපේ රටේ පොදු නීතිය. දැන් ඔයගලෙන් කවුරු හරි ඇහුවොත් මේ වෙනකොට දැන් මොකක්ද අපිට කියන්න පුළුවන්? අපේ රටේ නීතිය කොහොමද කියලා අහුවොත් ඇත්තටම අපේ රටේ නීතිය කොහොමද කියලා අහුවත් අපේ රටේ පොදු නීතිය නම් රෝමලන් දේශ නීතියයි ඉංග්‍රීසි නීතියත් බොහෝ විට බොහෝ තියෙනවා කියන එක තමයි අපිට දෙන්න තියෙන උත්තරේ. හැබැයි ඊට අමතරව තව කියන්න දෙයක් තියෙනවා. වෙනත් පුද්ගල නීති කීපයකත් අපේ තියෙනවා, තුනක් තියෙනවා කියලා. ඉතින් ඇත්ත වශයෙන් ගත්තොත් අපේ රටේ ගත්තොත් මගේ පුද්ගල අදහස විදිහට තියෙන්නේ ඉංග්‍රීසි නීතිය මොකද නැවතත් කරුණාකරලා එක දාන්න බලන්න. මේ පුද්ගල නීති සියල්ලත් එක්කම රෝමලන් දේශ නීතිය. හලෝ right එතකොට ඉංග්‍රීසි නීතිය ලංකාවේ බොහෝ ප්‍රදේශවල බොහෝ ස්ථානවල ඒ වගේම කියන්නේ ශේෂ්ඨවල පාලක බව දැන් පැහැදිලි. එතකොට අපේ රට ඉංග්‍රීසි නීතිය ආවේ කොහොමද කියන ව්‍යවස්ථා සහ නඩු දින්ද වලින් කියන එක දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති. දැන් අපි තවදුරටත් යමු. දැන් මේකේ මම මගේ නෝට්ස් වල දීලා දෙනවා ඔයගලන්ට නඩු දින්ද කරුණ්‍යාමි නඩුව ඒ වගේම සමීද වර්සස් සේරුතම්බි පුසාදී කරෝලෙත් සිල්වා අදාළ විද ශේෂ්ඨ මේ මම පැහැදිලිව දීලා දෙනවා මුළු මහත් වාණිජංශයට අපරාධ නීති අංශයට ආදී වශයෙන්. ඉතින් දැන් ඔයගලන්ට මම මෙච්චර වෙලා කතා කරේ අපේ රටේ මේ නීතියෙන් කවුරු හරි ඇහුවොත් දැන් පුංචි ළමයෙකුට අපි පුංචි බබෙකුට අවුරුදු 4ක 5ක බබෙකුට අපි දුන්නොත් එහෙම විචිත්‍රවත් එංගලන්තේ නීති එංගලන්තේ ඉන්දියන් නීති ඉන්දියාවේ ආදී වශයෙන් ජපානයේ ජපාන් නීති ඒ වගේ. නමුත් බොහෝ ප්‍රශ්න වලට මූලික හේතුවක් මම හිතන්නේ මේ විවිධ වූ නීති කියලා අපි බොහෝ විට සාකච්ඡා කරලා තියෙනවා යම් යම් අවස්ථාවල. ඉතින් දැන් අපි ඊළඟට බලමු මේ ලංකාවේ තියෙන අනිත් පුද්ගල නීති මොනවාද කියලා. අපි මුලින්ම ගමු අපි උඩරට නීති. දැන් උඩරට නීතිය කියන එක ඉතා වැදගත් වූ නීතියක් අපිට. මොකද අපිට උඩරට නීතිය වැදගත් වෙන්නේ ඇයි? දැන් මට ඉස්සෙල්ලාම කාරණයක් කතා කරන්න ඕනේ උඩරට නීතිය පුද්ගල නීතියක්ද එහෙම නැත්නම් කුමන නීතියක්ද? ප්‍රාදේශීය නීතියක්ද? එතකොට මේ විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ ලංකාවේ පුද්ගල නීති ගැන කතා කරනකොට මේ නීති තුන ගැනම ඉස්සෙල්ලාම පොදුවේ අපි දැනගන්න ඕනේ. දැන් මම බලාපොරොත්තු වෙනවා මෙතෙන්දී ලංකාව බහුවාර්ගික බහු ආගමික බහු භාෂා කතා කරන රටක්. විවිධ නීති පද්ධතීන් ඒ ජාතීන්ට ආවේණික වූ සිරිත් මගින් තමයි එතකොට
දැන් පැහැදිලි වෙනවා ලංකාවේ පුද්ගල නීති මොනවද කියලා ගත්තොත් ලංකාවේ පුද්ගල නීති ප්‍රධාන වශයෙන් උඩ රට නීතිය, තේසරමේ නීතිය, ඒ වගේම මුස්ලිම් නීතිය. එතකොට උඩ රට නීතිය කියන එක කුමක්ද? එතකොට මේ ප්‍රාදේශීය තත්ත්ව සහ ප්‍රාදේශීය තත්ත්ව සහ පුද්ගලික කියන්නේ මොකක්ද? පුද්ගල නීතිය प्रादेशिक पश कथा कर अभी मे गल साट नीति अत्र सिंगल राज्य नीति विनस्कूने उड़राट नीति अभी बलपावे पहलवेदी उड़राट प्रदेश यटत्कू अलु दिवैन मुलुटम इंग्लिश विद्यापाड़ी पहल ඒ වනතේ උඩරට පාලනය උඩරාජ්‍යයේ නීති පද්ධතිය වශයෙන් තැළුණේ සිංහල රජුගේ නීතිය 1715 වනතේ. එතකොට සිංහල රජුගේ නීතිය යන්නේ ඒ නීතිය පුද්ගලයන් බලපාන නීතිය විතරක් නෙමෙයි. يعني විවාහය අනුප්‍රාප්තිය එහාදීට විතරක් නෙමෙයි. ඒ තියෙන ඉඩකඩම් වලටත් ඒ සියලුම නීතිින් බලපෑවා. නමුත් අද දවසේ බලපානවද කියන එක තමයි මම ප්‍රශ්නේ. ඒක යම් යම් නඩු තීන්දුව වලින් ක්‍රමයෙන් මේක වෙනස් වෙලා තියෙනවා. අද සම්පූර්ණයෙන්ම වගේ උඩරට නීතිය පුද්ගල නීතිය බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් උඩරට නීතිය ගැන විශේෂයෙන්ම බොහෝ පනත් තියෙනවා. උඩරට නීතිය 1952 අංක 44 දරන උඩරට විවාහ ආධික ආඥාපනත විශේෂයෙන් වැදගත් වෙනවා. ඊට පෙර 1917 අංක 23 දරන උඩරට අනුප්‍රාප්තික ආඥාපනත දෙවනුව වැදගත් වෙනවා. මේ 52 යටතේම දේවල් කතා කරන්න තියෙනවා. නමුත් මෙහිදී මම ඉතාමත් විශේෂයෙන්ම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා උඩරට නීතියේ තියෙන විශේෂ දේවල් කුමක්ද කියලා. උඩරට නීතිය අරවකයම අපි හැම නීතියකම නීතිය ගැන කතා කරනකොට අපි මූලාශ්‍ර කතා කරන්න ඕනේ. උඩරට නීතිය මූලාශ්‍ර ගැන කතා කරනකොට ඉතාමත් විශේෂ වෙන කාරණයක් තමයි කොහොමද මේ උඩරට නීතිය ඇති වුණේ කියන එක. ඉතින් විශේෂයෙන්ම උඩරට නීතිය සම්බන්ධව අපි කාරණා කීපයක් කතා කරනකොට උඩරට නීතියේ මූලාශ්‍ර මොනවද? කොහොමද උඩරට නීතිය ආවේ? දැන් ඔයගොල්ලෝ නුවර ගිය වෙලාවල් වලට ගිහිල්ලා තියෙනවා උඩරට කෞතුකාගාරයක් පැත්තේම දළදා මාලිගාවට එහා පැත්තේ තියෙන මාලිගාවක් ගින් තියෙනවා දන්නේ. ඉතින් කෙසේ වෙතත් ඒකට ගියොත් අපිට ගොඩක් දේවල් අතරත් බලන්න දේවල් තියෙනවා. නමුත් කෙසේ වෙතත් මුල් කාර්යයේ උඩරට පාලනය කරා සර් ජෝන් ඩොයිලි කිය. හමුද? අපි මේ නීතියේ කතා කරන්නේ මේක මොකක්ද? ඩොයිලි. සර් ජෝන් ඩොයිලි මේ ඩොයිලි කියන්නේ ස්ථාම වැඩගත් මාත්මෙක්. එයා තමයි මුල් කාලීනව ප්‍රධානියා වුණේ කොමසාරිස් මණ්ඩලයක් විසින් තමයි උඩරට පාලනය කරන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව යොදාගත්තේ. ඒ ප්‍රධානියා වශයෙන් තමයි ජෝන් ඩොයිලි මාත්මය හිටියේ. එයා ලිව්වා උඩරට ව්‍යවස්ථාවේ කටසටහන් කියලා පොතක්. ඒකත් විශේෂයෙන්ම මූලාශ්‍ර වශයෙන් අදට ගැනෙන්නේ උඩරට නීතියේ මේ एक इसल किया लेना ना प्रधान वाचन खातुरायंगे ग्रांत एक वाचन संसारांक करने पुलवांगोलांड इलाके टा नूतन रूपी हाथरोएनु सन्नासा सी टुमा मनार के ने क्या नंगे इलाके वहां नडुती इन आये व्यवस्था ये उड़ान नीति मूलास्त्र मनार के लेवो तो उन लोग कारण खायमन यान्नो बाहर के टट ये वाके සර් ජෝන් ඩොයිලි විසින් ලිව්ව පොත ව්‍යවස්ථා ග්‍රන්ථ මුල් කාලීන ග්‍රන්ථ කියලා ගන්නකෝ. ඒක
එතකොට ඒ ග්‍රන්ථ කීපයක් මම ඔයාලට කියන්නම්. පළවෙනි ග්‍රන්ථය තමයි සර් ජෝන් ඩොයිලි විසින් ලියපු රට ව්‍යවස්ථාවේ කටුසහන් කියන එක. ඊළඟ තමයි ද ජයිඩස් ඩයිජස්ට් ඩයිජස් ඩයිජස්ට් සයිමන් සෝයර්ස් විසින් එක ලිව්වේ. ඊළඟට උඩරට නීතියේ ව්‍යාකරණ උඩරට නීතියේ ව්‍යාකරණ ද ග්‍රමර් ඔෆ් සිංහලීස් ලෝ කියන එක जो नाम लिव्यूस्तुस्तुनिक නීති නිගණ්ඩු නීති නිගණ්ඩුව කියන්නේ ඒක ලිව්වේ ටීබී පානබුක්කේ සහ සීජේආර් ලැමසූරිය ලැමසූරිය මහත්මයාගේ පානබුක්කේ කියලා සිංහල දෙන්නෙක් තමයි ලිව්වේ. ඊට පස්සේ ද නූතන කෘති හැටියට අපිට තියෙන්නේ සිංහල එක්කෙනෙක් ලියපු එකක් නෙමෙයි හැබැයි ආචාර්ය හේලි ලියපු ද කැන්ඩියන් ලෝ කියලා තියෙනවා. ඒ වගේම ඩොක්ටර් තම්බයියා දෙමළ ජාතික आचार्य तंबय्या सिंह नीति गुडाटे सिंह नीति श्रीलंका नीति सिरी सह सिंह स्लो लिव्य डॉक्टर तंबय्यागे कृति तम देवनुति मुलकालीन कृति मम क्यूवासलिकटपे आचार्य हेली कैंडियन डॉक्टर आचार्य तंबय्या लिव सिंह नीति सन्नसीट මේ සන්නස කියන්නේ ඇත්තටම රාජකීය දීමනාවන් රජුලුවන්ගේ දීමනාවන් සටහන් කරපු ලියවිල්ලක් තමයි සන්නස කියන්නේ. එතකොට ඔගොල්ලෝ සීට්ටු කියන වචනේ නම් අහලත් හැබැයි ඔගොල්ලෝ හිතන එක නෙමෙයි. අපේ සීට්ටු කියන්නේ වෙන එක. ඒ සීට්ටු වර්ගය නෙමෙයි මේ නඩු තීන්දුව තමයි මේ සීට්ටු ගණයේට වැටෙන්නේ. නඩු තීන්දුව. එතකොට අපි නඩු තීන්දුව සම්බන්ධව තියෙන ඒවත් අපේ මූලාශ්‍රයට තමයි උඩරට නීතියේ ගන්න. ඊට අමතර ප්‍රධාන නඩු තීන්දුව තියෙනවා පස්වෙනි මූලාශ්‍රය හැටියට. එතකොට පළවෙනි එක තමයි පළවෙනි මූලාශ්‍රය දැන් එක මොකද්ද? දැන් මම මේනොට පහක් කිව්වා. හයවෙනි එක ව්‍යවස්ථා. පළවෙනි එක මම නැවතත් කියන්නම් මුලින් ඉඳලා උඩරට නීති මූලාශ්‍රය තමයි පළවෙනි එක කොමසාරිස් මණ්ඩලයේ උඩරට කොමසාරිස් මණ්ඩලයේ තීරණය. ඒකේ ඩොයිලි තමයි ප්‍රධානියා. දෙවෙනි එක තමයි මුල් කාලීන කතුවරයන්ගේ ග්‍රන්ථ. තුන්වෙනිව නූතන කෘති කියන්නේ කැන්ඩියන් ලෝ කියලා හේලි ලිව්වා තම්බයියා ડોક્ટર තම්බයියා ලිව්වා සිංහල ලෝ ඇන්ඩ් කස්ටම්ස් කියලා. හතරවෙනිව සන්නස් සහ සීට්ටු. එතකොට සන්නස් සහ සීට්ටු සන්නස් කියන්නේ රාජකීය දීමනාවන් දෙක ලියවිලි සීට්ටු කියන්නේ අර තීන් සම්බන්ධ විස්තර දෙන එක. පස්වෙනි එක තමයි මුලාශ්‍රය වෙනත් නඩු තීන්දුව නඩු තීන්දුව. හයවෙනි එක ව්‍යවස්ථා. එතකොට මේ ව්‍යවස්ථා සම්බන්ධව මේ ව්‍යවස්ථා තුන ගැන ඔයගොල්ලෝ සටහන් කරගන්න. පළවෙනි එක තමයි 1852 අංක 5 දරන ඉංග්‍රීසි සිවිල් නීතිය හඳුන්වා දීමේ ආඥා පනත. මොකද්ද? 1852 අංක 5 දරන ඉංග්‍රීසි සිවිල් නීතිය හඳුන්වා දීමේ ආඥා පනත. මේකෙන් තමයි උඩරට නීතිය আদি ඉංග්‍රීසි නීතිය යොදවනවා කියන්නේ. ඒකෙන් බොහෝ දේවල් ලැබුණා. දෙවෙනි එක තමයි 1917 අංක 23 දරන උඩරට අනුප්‍රාප්තික ආඥා පනත. තුන්වෙනුව තුන්වෙනි එක තමයි ඔයගලගේ සටහන් පත්මේ කොලේ දිනවා හෑන්ඩ් අවුට් එකේ. තුන්වෙනුව 1952 අංක 44 දරන උඩරට විවාහ දික්කසාද පනත. ඉතින් එතකොට මේ උඩරට විවාහය දික්කසාදේ කියන එක ඉතා වැදගත් වෙනවා. මොකද හේතුව ඒක මේ හෑන්ඩ් අවුට් එකේ ගොඩක් බීලා නැහැ උඩරට විවාහය ගැන ටිකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා උඩරට විවාහය ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. තමන්ගේ ජීවිතේට පාවා වටින දේවල් ඒවා. ඒකට හේතුව උඩරට විවාහය ගැන කතා කරන්න ඉස්සෙල්ලා උඩරට නීතිය බලපාන්නේ කොහොමද කියලා අපි කතා කරන්න ඕනේ. මුලින්ම මේ මම කිව්වා සිංහල රජ කාලේ මේ තත්ත්ව දෙක පරිමුණා. මොකක්ද පුද්ගල තත්ත්වය සහ ප්‍රාදේශීය තත්ත්වය. ඉතින් මේකෙදි ඉතා වැදගත් වූ නඩු තීරණ දෙකක් තියෙනවා. නඩු තීරණ දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන නඩු තීරණ දෙකක්. එතකොට මේකට හේතු වෙච්ච කාරණා කීපයක් තියෙනවා. මේ නඩු තීරණ තුනක් වගේ මම ඔයගොල්ලන්ට දෙන්නම්. ඒකේ
බලපෑම ගැන කියනකොට ඉතාල වැදගත් වෙනවා පොඩ්ඩක් ඉන්න බලන්න මම දීලා තියෙනවා කියන එක මේ නඩු තියෙන දුන ඔගොල්ලෝ ලියා ගන්න ඕනේ දැන් උඩර නීතිය බලපෑම කොහොමද කියලා ප්‍රශ්නය අහුවොත් අපිට ඉදිරි දිනදී තවත් මේවා සාකච්ඡා කරන්න හම්බ වෙනවා ඒ නිසා ඒක එක පාටම ඔගොල්ලෝ ඉදන් දෙපා මෙච්චර තමයි කියලා අපි පටන් ගන්න අදනේ පටන් ගත්තේ මේක තව නොඑක අවස්ථාවල අපිට ලැබෙයි අවස්ථාවල් මේවා ගැන සාකච්ඡා කරන්න එතකොට උඩර නීතිය ලංකාවේ බලපාන ආකාරය කොහොමද කියලා අහුවොත් අපි මේ ප්‍රශ්නයක් හැදිරෙම හිතන්නකෝ උත්තරයක් කියන්නේ කොහොමද කියලා 1715 උඩර නීතිය ප්‍රාදේශීය නීතියක් විදිහට තිබුණා प्रश्न अलुतमे मंगी मंगी वर्ष सीपाय नंगी सी प्रश्न इंग्लिश जाति के सॉरी द्रविड जाति बलपान नीति उड्राट विशु उड्राट जीवत्न सिंगल द्रविडे अटे कत्ता जाति मुस्लिम जाति हतलिस्ट प्रश्न एक संबंध कांता विशेष विवाह दीग सह भिन्न दीग එතක බින්න ගැන මම කියන්න දීග කියන්නේ ඉතින් ස්වාමියා එකගෙන යනවා එයාගේ ගෙදෙට්ට අනාලියව. එතකොට ඒක දීගයක් යනවා කියලා කියන්නේ. එතකොට දීග විවාහය ගැන මම ඊළඟට බින්න විවාහය කියන්නේ ස්වාමියා ගිහිල්ලා ස්වාමි පුරුෂයා පිරිම් පාර්ශවයේ ගිහිල්ලා කාන්තාවගේ ගෙදර නවතිනවා. එතකොට ඒක බින්න විවාහයක් කියන එක කියනවා. මම ඒකේ තියෙන නීතිමය தත්ත්වය ඔයගලන්ට අපිට පැහැදිලි කරන්න. මේකේදී විශේෂයෙන් අපි දැනගන්න ඕන කාරණේ තමයි विभाग ඉතාලම වැදගත් වෙනවා හරි කර්ෂෝ වර්සස් නිකෝල් කියන නඩුව කර්ෂෝ මේක නම් අවුරුද්ද මතක තියාගන්න ඕනේ කර්ෂෝ වර්සස් නිකෝල් මේ නඩුව 1760 प्रादेशिक සුදුජාති කියන්නේ කිසි විතක කැමති නැහැ උනේ නැහැ අපේ නීතියකට ඒවලු යටත් වෙනවා. අදත් පේනවනේ. මම මේකම ආදී මේ දේවල් මේ පරිමර සුදුජාති කියව අපිට දානවා. කෙසේ වෙතත් ඒගොල්ලෝ කැමති උනේ නැහැ මේ අපේ උඩත් නීතියට ඒගොල්ලන් යටත් වෙනවා. ඒක නිසා මේගොල්ලෝ කල්පනා කරා පස්සේදී මේක නොයෙක් විවාදගත වුණා දිගින් දිගටම. පසුව මේ නඩු තීරණය වෙලා වරින් වර නොයෙක් ප්‍රශ්න ආවා. නමුත් මේ දිගටම ප්‍රශ්නගත වුණා මේවා.
ඊළඟට දිගටම ආය ආවා එදා තවත් අවුරුදු 25ක් විතර යනකම් මේ ප්‍රශ්නකට තත්ත්වය තිබුණා කෙසේ වෙතත් අවසානයේදී විලියම් මෙදිරි රොබර්ට්සන් තම මේ නඩු තීන්ද දෙකම ලියන්න ඕනේ ඔයගොල්ලෝ මම මේ සම්දිස්ථාන කරනවා කියන්නේ විලියම් වර්සස් රොබර්ට්සන් නඩු තීන් දෙකම ලියා ගන්න ඕනේ රොබර්ට්සන් 1886 හරිද සුහය දොඩ අවුරුදු 20 ගන්න ගිහිල්ලා මේකෙදී එච්ච ප්‍රශ්නේ තමයි මේක අන්තිමේදී ශේෂ්ඨාධි ගන්න අධිතීරණය කරා මේක අවශ්‍ය නඩුව ඒ කියන්නේ නිෂ්ප්‍රභ කරා ද්විතීයික කියන්නේ ඒක අධිතීරණය ඊට ඉහළින් ගියා ඒකෙදී තීරණය කළා මේ අර ප්‍රශ්නයක් වෙලා තිබුණානේ මේක නැවතත් ඇපීල් කළා ඒකෙදී තුනේ ක්‍රිස්තියානි කාන්තාවකට ක්‍රිස්තියන් කෙනෙක් එතකොට අපේ රටේ බෞද්ධ ආගම විතරක් නෙමෙයි සුදු ජාතික සමගම විවිධ ආගම් අපේ රටට ඇවිල්ලා තිබුණා බොහෝ ඕලන්ද කාලින්දම්ම ප්‍රතිගිස් කාලේම ඇවිල්ලා තිබුණා ඉතින් එක එක නම් තියෙන්නේ තදබවයේ තියෙන නම් තියෙන්නේ ආකාරයෙන්ම තමයි ඉතින් මේ ආවෙන් පස්සේ මේ ක්‍රිස්තියානි කාන්තාවකට බලපාන්නේ කුමන නීතියක්ද යන්න ප්‍රශ්නගත වුණා මේකෙදි පස්සේදී අධිකරණයේ තීරණය කරා ලංකාවේ මේ අධිකරණයේ තීරණය කරා ලංකාවේ තියෙන එක නිත්‍ය වාසය ඒක නිසා මෙයාට බලපාන්න ඕනේ මේ බලපාන්නේ නැහැ කියලා මේ නීතිය පුද්ගල නමුත් එතෙක්කල් ප්‍රාදේශීය නීතියක් තිබූ මුද්‍රණ නීතිය මේ විලියම් මෙදිරිය රොබර්ට්සන් නඩුවේදී පුද්ගල නීතියක් බවට පත් කළා. දැන් අද දවසේ ඒක අද පුද්ගල නීතියක්. මෙන්න මේක තමයි සංදි ස්ථානය. එතකොට ඕලන් සමහරවල් ෂෝට් ක්වෙස්චන් තමයි කරන්නේ. කෙටි සඳහන් ලියන්න දෙන්න උනත් පුළුවන් මේක විලියම් මෙදිරිය රොබර්ට්සන් කියන නඩු තියෙනවා. ඉතින් ප්‍රාදේශීය නීතියක් පැවති මුද්‍රණ නීතිය පුද්ගල නීතිය බවට පත් කළේ විලියම් මෙදිරිය රොබර්ට්සන් නඩුවේ. ඒක නිසා මේ නඩුව ඊටම වැදගත් වෙනවා. එතනින් පස්සේ තීන්දුව අවස්ථාවකදී තීරණය කරා මේකට තව අවශ්‍යතාවක් වෙන්න ඕනේ කියලා. ඊළඟ පස්සේ දැන් මේ නීතිය යෙදෙන්න නම් දැන් අද දවසේ පවත්න්නේ උඩරට සිංහලයන්ට පමණයි. එහෙමනම් එයා උඩ රටියෙක් වෙන්න ඕනේ. ඒ වගේම එතෙම උඩරට ප්‍රදේශයේ ජීවත් වෙන්න ඕනේ. ඔය කාරණා දෙක අවශ්‍ය වෙනවා. උඩ රටියෙක් වෙන්නයි උඩරට ප්‍රදේශයේ ජීවත් වෙන්නයි කියන ප්‍රධාන කාරණා දෙක අවශ්‍යයි මේ උඩ නීතිය බලපාන. එතකොට මේ කාරණා දෙක ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ තව නඩුවක් තියෙන්නේ වුණා විජේසිංහ කියන නඩුව. මේ නඩුව තියෙන්නේ පොඩ්ඩක් සටහන් කරගත්තොත් හොඳයි. ඔයාලට පස්සේදී මේක ප්‍රයෝජනෙයි වෙයි. විජේසිංහ. මේ නඩු තියෙන්නේදී කතා කරපු දේ තමයි මේකත් 1891 දී මේ කිට්ටු නඩු තියෙන්නේ. මෙයා ඇවිල්ලා මේ පහතරට සිංහලෙයි. අපි වගේ මං වගේ කෙනෙක් කියලා දැන් කියන උඩරට. එතකොට එහෙම කෙනෙක් ගිහලා උඩරට ජීවත් වෙනවා. ඒ කියන්නේ මං දේබලක් ගන්නවා කියලා වත්තක් ගන්නවා. අර ගත්තාම මේකට බලපාන නීතිය මොන නීතියද කියලා තීරණය වුණාම එතෙන්දි තීරණය වුණේ මට ඒ පුද්ගලික නීතියට යටත් වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ පුද්ගල නීතියක් නේ දැන් ඉස්සෙල්ලා නම් යටත් වෙනවා. මොකද ප්‍රාදේශීය தත්ත්ව දිනකොට. දැන් විලියම් මෙදිරිය රොබර්ට්සන් නඩුවෙන් මේක පුද්ගල නීතියක් බවට පත් කරමු නිසා පහතරට සිංහලයට එය බලන පාන බව තියෙනවා. එහෙනම් පහතරට පුද්ගලයට බලපාන පහතරට සිංහලයට බලපාන නීතිය කුමක්ද? කොමලත් දේශ නීතියයි. ඒ වගේම තමයි මම යාපනයේ ගියා. යාපනයේ බලපාන්නේත් ඔය ආකාරයෙන් ද කියන එක අපි ඊළඟට සාකච්ඡා කරන්න තියෙනවා මේකෙන් පස්සේ. දැන් උඩවැදියෙක් වෙන්න නම් අපිට මොනවද තියෙන්න ඕන කාරණා? උඩරැටියා කියන්නේ කවුද කියන එක අපි හොයාගන්න ඕනේ. ඉතින් උඩරැටියා කියන්නේ කවුද කියන එක බලන්න පෙර අපි දැනගන්න ඕනේ උඩරට අය. දැන් උඩරට ගියාම ඕගොල්ලෝ දැකලා ඇති එක එක අපිට දැන් මේ පහතරට තියෙන නම් වලට පවා වෙනස් නම් තියෙනවා. ඒ කියන්නේ මහා පද්දික પરම්පරාවල් තියෙනවා. එතකොට එක එක ಜಾති ඉදියේ නම් දිග නම් තියෙනවා. එතකොට ඒක අපි හොයාගන්නේ ඒ විදිහටම තමයි 1915 වූ ඊට පෙර පැවතේන සහ ඕ යම් කිසි නඩු තීන්දුවකින් බැහැර කළ කණ්ඩායම් හැර ඒ කණ්ඩායම් බැහැර කළ තැනත්නම් හැර ඉතිරි අය උඩරටියන් විදිහට ගන්නවා. ඒ කියන්නේ පරම්පරා 1915 වරතේ කිව්වේ අතීතයේ ඉඳන් පරම්පරාවෙන් පරම්පරාවට උඩරට ආපු අය. දැන් උඩරට කච්චේරියට ගියාම ඔක්කොම දිනනවා. ඉතින් ඒ අය උඩරට නැද්ද කියලා හොයාගන්න බොහොම ලේසි. ඒගොල්ලෝ රෙජිස්ටර් වෙච්ච දවස හොයාගත්ත බැලුවා. උඩරට නිද්ද නැද්ද කියන්නේ. එහෙම නැත්නම් බැහැර කළා ඉන්න. බැහැර කළා කියන්නේ දැන් පහතරට එක්කෙනෙක් නම් එයා උඩරට නිදි අර බලපන්නේ නැහැ. එහෙම නැත්නම්
යාපනයෙන් ආපු ද්‍රවිඩයක් ඉන්නවනම් එයාට උඩරට නීතිය බලපාන්නේ නැහැ. නමුත් බලපාන ක්‍රම තියෙනවා. අන්න ඒක තමයි පුද්ගල නීතියක් උනෙන් පස්සේ බලපාන්නේ කොහොමද කියන එක අපිට ඊළඟට හම්බ වෙනවා. අපි ඒ ස්ථානයේ එන්නේ ඉස්සෙල්ලා අපි දැන් උඩරට ප්‍රදේශ කියන්නේ මොනවද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. දැන් උඩරට ප්‍රදේශ කියවම ඕගොල්ලන්ට සමහරවිට හිතෙන්නේ නුවර විතරයි මතක් වෙන්නේ. උඩරට කියන්නේ නුවර විතරක් නෙමෙයි. මැදම පළාතට ගත්තොත් මැදම මුළු මැදම පළාතම උඩරටයි කියනවා. උතුරු මැද පළාත අනුරාධපුරේ කොටත්යි කියනවා. ඌව පළාත. එතකොට සබරගමුව පළාත. ඒ වගේම මොනවද? උතුරු පළාත, උතුරු මැද sorry. උතුරු පළාත නෙමෙයි සමාවන්න. මැදම පළාත, උතුරු මැද පළාත, සබරගමු පළාත ඊළඟට වයඹ පළාත කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගේම පුත්තලම් දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව කියලා එකක් තියෙනවා. ඒක ඊළඟට බින්තැන්නපත්තුව දකුණු කෝරළේ එයාදී වශයෙන් තියෙනවා. ඒ ඔක්කොම උඩරට ප්‍රදේශයන් ඉද ගැනෙන්නේ. ඉතින් ඕක ඔය ප්‍රදේශ ගැන විස්තර දැනගන්න අපිට තියෙනවා පනතක් දීලා ඉංග්‍රීසි ආණ්ඩු කාලෙන්නේ 1952 අංක 44 දර උඩරට විවාහ දික්කසාද පනතේ උඩරට ප්‍රදේශ කියන්නේ මොනවද කියලා දක්වලා තියෙනවා. කොද ඒ ඒකටත් අවශ්‍ය වෙන උඩරට ප්‍රදේශ කියන්නේ. එතකොට දැන් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි උඩරට නීතිය ලංකාවේ තියෙන ප්‍රධාන පුද්ගල නීතිය. දැන් ලංකාවේ තියෙන පුද්ගල නීති මොනවද කියලා හෙව්වොත් ඔයගොල්ලෝ දන්නවා කියන්නේ personal laws of Sri Lanka. මොනවද කියලා හෙව්වොත් එක උඩරට නීතිය, එක දේශාලේම නීතිය, තුන මුස්ලිම් නීතිය. තුරු නීති වර්ග තුන ලංකාවේ පුද්ගල නීති වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ නීතියන් කුමන ආකාරයේ ඒවාද කියන එක පැහැදිලි. එතකොට මේ නීතිින් ගැන විශේෂයෙන් බලනකොට ප්‍රධාන කාරණා කීපයක් දකින්න පුළුවන් වෙනවා. උඩරට නීති ගත්තොත් ඒ ප්‍රාදේශීය தත්ත නැතිලා අද දවසේ වර්තමානයේ ඒ පුද්ගල தත්ත්වයක් ගන්නවා. එහෙමනම් පුද්ගල தත්ත්වයක් ගන්නවා නම් ඒ පුද්ගල personal law එකක් හැටියට ක්‍රියාත්මක වෙනවා නම් උඩරට නීතිය අද මොන මොන ශේෂ්ඨක නීති බලපාන්නේ මේ. ඉතාම වැදගත්. ඒක තමයි පළවෙනි එක විවාහය. දෙක දික්කසාදී. ඒ වගේම දේපල අනුප්‍රාප්තිය. ඒ වගේම කුල ක්‍රම තියෙනවා. ඒවත් බලපානවා. ඒ වගේම දරුකමට හදා ගැනීම. ඒ ආදී සියල්ලටම. ඒ කියන්නේ මොනවද මේ කිව්ව කාරණා? දික්කසාදී විවාහය, අනුප්‍රාප්තිය, කුලය, කුල ක්‍රමය, දරුකම ඒ ඔක්කොම තියෙන්නේ මේ පුද්ගල පුද්ගල භාවයට සම්බන්ධ දේවල්. ඒ සියල්ලටම බලපානවා උඩරට නීති. දැන් මේ උඩරට විවාහය ගැන මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. දැන් උඩරට විවාහය මම පොඩ්ඩක් කිව්වා ඉස්සෙල්ලා දීඝ සහ බින්න කියන එක. මම හිතන්නේ මේක ඉතා වැදගත් වෙනවා අපේ සාමාන්‍ය ජීවිතේට බව. සමහර වෙලාවට උඩරටින් විවාහයක් කරගන්න ගියාම උඩරට අය කියයි මේ උඩරට මේ උඩරට නීතියත් බැරි. එහෙම නැත්නම් දැන් සමහර අය කැමති අර ඒ කොස්ටියුම් සඳින්න එයාගේ මේ තියෙනවා. නමුත් මේවා ඇති හොඳ අවබෝධයකින් කරන්න ඕනේ දේවල්. එකක්වත් නරක දේවල් නෙමෙයි අපේ ශරීරය අපේ සිංහල ජාතිය තිබිච්ච ඒවැ කිසිම මේ අඩුරුහුණු ගමක් ගන්න නෙමෙයි මම මේ ඉදිරිපත් කරන්නේ මේව ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙනකොට අපේ විභාගෙ විතරක් නෙමෙයි අපේ ජීවිතේට පව ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් උඩරට නීතිය දීඝ කියන දීඝ කියන්නේ ස්වාමියා ස්වාමියා එක්කගෙන එනවා එයාගේ ගෙදරට කැඳන් එනවා කියන්නේ දීඝ. එතකොට බින්න බහිනවා කියන්නේ ස්වාමියා ගිහිල්ලා මනාලිගේ ගෙදර නවතී අන්න ඒක තමයි ඒ කියන්නේ තමන්ගේ ගෙදර විවාහයට සැමියාගේ නිත්‍ය වාසස්ථානය අපි නීතිය පැත්තෙම කියනවා නම් සැමියාගේ නිත්‍ය වාසස්ථානය අතහැර බිරිඳගේ නිවසේ ජීවිතය ගත කිරීම තමයි ජීවිතය ගත කරන පැමිණීම බින්න විවාහය. ඒතර දීඝ විවාහය කියන්නේ මනාලිය තම දෙමව්පියන්ගේ නිවසේ පදිංචි අතහැර දැන් පහතරට කාන්තාවක් එයාගේ අම්මලගේ තාත්තලගේ නිවස මහගෙදර මුල්ගෙදර අත්හැරලා කෙලින්ම යනවා ස්වාමියාගේ ගෙදරට. අන්න ඒක තමයි දීඝ යනවා කියන්නේ. එතකොට ඉහත මම පණතක් ගැන කිව්වා. දැන් මේකට අදාළ වෙනවා මම ඒක හෑන්ඩ් අවුට් එකේ දීලා තියෙනවා 1917 අංක 23 තරණ උඩරට අනුප්‍රාප්තික පණත. දීඝ බින්න එකේ දීලා තියෙනවා හොඳට මම. ඒකේ තියෙන මේ පණතේ තියෙන කාරණා දෙකක් තියෙනවා. එතකොට මම ඒක කෙටියෙන් කියන්නම් ඔයගලන්ට ඒක පැහැදිලි වේ ඒක බලනකොට දැන් ඊ ආත්මපණ තමයි උඩරට පුරුෂයේ වෙනත් කාන්තාවක් අතර දීඝ විවාහයෙන් පසු ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් උඩරට ප්‍රදේශය තුල පදිංචි වෙද්දී ඒ දරුවන්ට උඩරට නීතිය බලපානවා. මේ පණතේ තියලා තියෙන එක පණතේ දෙවෙනි වගන්තියෙන් කියනවා.
දෙවෙනි එක තමයි උඩරට කාන්තාවක් සහ වෙනත් පුරුෂයෙක් අතර භින්න විවාහයක් ආව. දැන් උඩරට තමයි නෝනා ඉන්නේ. මනාලේ උඩරට. හැබැයි පහතරට පුරුෂයෙක් ගිහිල්ලා භින්න විවාහයක් ආව. ඒකින් එන දරුවන්ට සහ ඒ ඇයට උඩරට නීතිය බලපානවා. ඉතින් මේක ඉතාම වැදගත් වෙනවා. දැන් මේ විවාහයේදී එකපාරක් විවාහයෙන් මේ මෑතකදී දීලා තිබුණා ඉතාමත් වැදගත් එක. ඒක ඔයගොල්ලෝ හොඳට දැනගන්න ඕනේ. මේ විවාහයේදී ඒවා අයිති වෙන හැටි. ඉතින් ඒක ඉතාම වැදගත් වෙනවා. දැන් දීඝ විවාහයකදී තියෙන ඉතාම වැදගත් එක තමයි දැන් දීඝයේදී කාන්තාවගේ දෙමව්පියන්ගේ නිවසේ ඒ කියන්නේ මුල් ගෙදරින් ඉවත් වෙනවා ඉවත් වෙලා විවාහක පුරුෂයාගේ නිවසේ පදිංචියට යනවා කියන්නේ දීඝක තමන්ගේ අම්මලාගේ අයින් වෙලා කාන්තාවේ හට යනවා ගියන් පස්සේ බිරිඳ ස්වාමියාගේ ගිය බිරිඳ ස්වාමියාගේ පෞලිය සමාජික විදිහ තමයි සැලකන්නේ එතකොට ඒ කාන්තාවට එයාගේ පියාගේ පූදලේ අයිතිවාසිකමක් කියන්න බෑ දීඝ විවාහයේ කියන පස්සේ. ජයසිංහ ඇදිරියෝ කිරිබණ්ඩා කියලා නඩුවක් තියෙනවා ඒකත් අවශ්‍ය නම් සටහන් කරගන්න. ජයසිංහ ඇදිරියෝ කිරිබණ්ඩා. මේ නඩුවේ තමයි ඒක ස්ථිර ගුනේ ජයසිංහ versus කිරිබණ්ඩා. මේ නඩුවේ දීඝ විවාහය. එතකොට කිරිබණ්ඩා කියන නඩුව. ඒකෙදී එක ශේෂාදී ගන්න තීරණය කළා දීඝ විවාහයකට පස් දියණියකේ නැවත මුල් ගෙදරට පැමිණියා පස්සේ එයාගේ දේපල වලට ඒ කියන්නේ පියාගේ දේපල වලට හිමිකමක් නැති බව තමයි තීරණය කරේ. ඒකට ඒ වයිදි වෙනයි කියලා දැන් තීරණය කරේ. ඒ භින්න විවාහයකට පත් වෙච්ච දියණියක් ඉන්නවා නම් එයාට සහ පුත්‍රරු ඉන්නවා නම් එයාට අයිති වෙනවා කියන එක තමයි මව්පියුරු මෙන් ඇත් වෙන්නේ නැහැ කියන එක තමයි එතෙන්දී තීරණය කරේ. මව්පිය දේපල අයිති වෙන්නේ නැහැ කියන එක තමයි එනවේ තීරණය කරේ. ඒක දීඝ ගියහම එන්නේ අන්නේ. එතකොට ඒ වගේම මේ සම්බන්ධව තව කාරණා නීතියේ දේපල අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් සිය සැමියාගේ මරණයෙන් පසුව නිශ්චල දේපල හා වැඳුම් භාරයට හිමිකම් ලැබෙන්නේ විවාහ භුක්තිය පමණි. දරුවන් ඇති විට හෝ නැති විට සැමියාගේ ඥාතීන් විරුද්ධව දෙවරු විවාහයක් කරගත්තේ නම් ජීවිත භුක්තිය නැති විය. සම්තර දේපොළ බාහිරයේද පරිපාලන හිමි වී ඒත් එම දේපොළේ නැටීමේ වන්නේ දරුවන්ට පෙන් සමාන කොටසක. ඉතින් ඒ ආදී වශයෙන් තියෙනවා. ඒ දේපොළ හිමීම තම නමුත් අපනීති මම මෙතෙන්දී අපනීති කියලා අපි මෙතෙන්දී මම සඳහන් කරන රෝමලන් දේශ නීතියේ එහෙම නෙමෙයි. ඒකත් ඔය හෑන්ඩ් අවුට් එකේ මම සඳහන් කරලා තියෙනවා ඔයගොල්ලන්ට කියවෙ හැකි. දැන් කෙනෙක් මිය ගියොත් තම භාර්යාවට මේ පහතරට රෝමලන් දේශ නීතිය දිහා බලනකොට මිය ගියොත් දරුවන්ට භාගයයි භාර්යාවට භාගයයි ආදී වශයෙන් ඒකත් සඳහන් දීලා තියෙනවා මේ හෑන්ඩ් අවුට් එකේ. දැන් බින්න විවාහයේදී ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. බින්න විවාහවත් මාලයා මනාලයා මනාලියගේ නිවසට පැමිණීම තමයි බින්නක් කියන්නේ. ඒකට අදාළ චාරිත්‍ර තියෙනවා. එතකොට මේ මෙහාට ආවෙන් පස්සේ ඒ සම්පූර්ණ උරුමය මනාලියට තමයි මේ දේපල වල උරුමය තියෙන්නේ මනාලියක දේපල. බොහෝ විට බින්න විවාහයක් කරගන්නේ එක්ක මනාලිය විතරයි. ඒ යෙනිය එහෙම නැත්නම් මනාලිය විතරයි ඉන්නේ පවුලට පුතාලා නැහැ. මේ දේපල ආගයන් නැති වෙන්නේ තමයි මේ කටයුත්ත කරන්නේ. ඒක නමුත් අයිතිවාසිකම තියෙන්නේ සම්පූර්ණ අයිතිය මනාලියටයි. උරුමකාරී වෙන්නේ ඇයි? එතකොට පුත්‍රයන් නොමැතිවීම ධනවත් වීම ආදී කාරණා තමයි මේකට බොහෝ විට හේතු වෙන්නේ. ඉතින් බොහෝ විට බින්න විවාහයකට කැමති කියලා ඇහුවොත් එහෙම උගත් කාලාවට හේතු වෙලා බැලුවොත් ඒ ආකාරයේ කරුණු දකින්න බලවන් වෙනවා. ඉතින් බින්න විවාහයකට පස් දිනයකට සිය පියාගේ දේපල ඇගේ සොහොයුරන්ට සමාන සහ වෙනත් විවාහ වෙච්ච නැති බින්න විවාහයට පත් අය සමග සමාන අයිතිය තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ අනිත් අංගිලත් එක්ක සහෝදර සහෝදරි සහෝදරියන් එක්ක සමානව තියෙනවා. සමාන අයිතිවාසිකමක් තියෙනවා බින්න විවාහයකට. එතකොට දැන් මේ ආපු සැමියාට කිසිම පරිපාලන අයිතියක් නැහැ. කිසිම අයිතිවාසිකමක් නැහැ මේ දෙපළ සම්බන්ධව. ඉතින් ඒක ඉතාම වැදගත් වෙනවා එතෙන්දී ඒ විදිහට. ඒ වගේම දැන් බින්න විවාහයේ දරුවන්ගේ தත්ත්වය මම අර පනත යටතේ කිව්වා. විශේෂයෙන්ම බින්න විවාහයේ උපදින දරුවන් අයත් වන්නේ ඔබේ මව්ගේ පවුලට. ඒකයි බින්න විවාහයෙන් බින්ද මියගේ දෙපර එකේ ඥාතීන්ටත් බින්න විවාහයේ ස්වාමි පුරුෂයාගේ මනාපයේ මත අයත් වේ. ඉතින් ඒක දෙපලේ අයිතිවාසිකම මේ මනාපය අනුව කරගන්න ඉඩ දීලා තියෙනවා ඒකෙදි. ඒ වගේම තමයි මේ මේකෙදි අපේ රෝමලන් දේශ නීතියට වඩා විකාශාදේ ටිකක් ලිහිල් තත්ත්වයක් වගේ පේනවා. ඉතින් ඒක නම් ඉතින් සිලබස් එකට තිච්චර නැහැ. නමුත් මම පොඩ්ඩක් කියන්නම්. ඒක සමහර වෙලාවට ඒක කරුණු 6ක් යටතේ මේ රෝමලන් දේශින් දැන් ක්‍රම 3යි ප්‍රධාන වශයෙන් ආචාර්ය
දේශ සහගත හැරෑම බිරින්දාවාදී වශයෙන් නමුත් මේකෙදි අනාචාරය සැමියා අනාචාරය කියත් පුළුවන් බිරින්දාචාරය කියත් පුළුවන් ඒ වගේ බිරින්ද අවුරුදු දෙකක් සැමියා අතහැර ගිහිල්ලා හිටිය සැමියා බිරින්ද අතහැර ගිහිල්ලා හිටිය අවුරුදු දෙකක් වගේ කාලයක් එමත් පුළුවන් අන්‍යෝන්‍ය එකඟතාවයෙන් මේක ඉස්සර සිද්ධ කරගන්න පුළුවන් උඩරට නීතිය යටතේ ඉතින් යම් කිසි ලිහිල් ක්‍රමෙන්ම එක එක පක්ෂවල විශේෂයෙන්ම කාන්තා පක්ෂයට දීගැක්කිය තියෙන ප්‍රශ්න බලය අඩුකම වගේ ගැටියකුත් පෙන්වුම් කරනවා නමුත් කෙසේ වෙතත් එවෙන් ඉච්චර ප්‍රශ්න අපි දකින්නේ නැහැ සමාජීය වශයෙන් නමුත් ඒවා බොහොම හොඳට උඩරට තියෙන්නේ සමගිය කියන එක උඩරට බොහෝ වෙලාවට ඒ කාලෙ තිබිච්ච දෙයක් තමයි ඔය එකගේ කැම වගේ ආදී දේවල් ඔයගොල්ලෝ අහලා ඇති ඒවා පවා ඉතාම සහෝදරත්වයෙන් ඒවා කරපු දේවල් විශේෂයෙන්ම දීපල තබා ගැනීමේ ප්‍රමාණත්වය වෙනුවෙන් කරගත්ත දේවල් හැටියට තියෙනවා ඉතින් අපිට වැඩි විස්තර කතා කරන්න බොහෝ වෙලාවක් නැති නිසා අපි මෙතනින් පොඩ්ඩක් උඩරට නීති සම්බන්ධ දේවල් තියෙනවා මොනවා හරි තියෙනවා නම් පොඩි සටහනක්කාරී දෙන්න මේ මැසේජ් එහෙම එවන්න ඕගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් මට ඒව බලලා ඊළඟ දවසේදී තව සාකච්ඡා කරන්න පුළුවන් ඉතින් ඊළඟට අපි බලමු ඊළඟ නීතියත් මම හිතන්නේ තව විනාඩි 25ක වගේ කාලයක් තියෙනවා අපි හතරට එනකන් තමයි මේ සාකච්ඡාව පවත්වන්න තියෙන්නේ තේසරමේ නීතිය ගැනත් කරගන්න හම්බුන දුකට වටිනවා මුස්ලිම් නීතිය තමයි ඉතුරු වෙන්නේ ඉතින් ඒක ඊළඟ දවසේ කරත් කමන්නේ මම තේසරමේ නීතියත් උත්සාහ කරන්නම් කරගන්න පුළුවන් වේවි කියලා බලන්න ඉතින් මේ තේසරමේ නීතිය මේකම කරන එක හොඳයි අත්ත වශයෙන් කියනවා නම් ඒකට හේතුව තේසරමේ නීතිය කියන්නේ කුමක්ද දැන් සමහර වෙලාවට ඔයගොල්ලෝ තේසරමේ නීතිය ගැන ගොඩාක් හොඳ අවබෝධයක් තියෙනවා අද මදි වුණොත් වෙලාවම ඊළඟ දවසේ තව කියලා දෙන්න මොකද අපිට ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ මේ රවිද සහෝදරයන්ගේ මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ අපිට ගැටලුවක් තියෙනවද ඇත්තටම අපි කොච්චර සතුටින් හිටපු જાතින් දෙකක්ද ඉතින් බැලුවොත් එහෙම නම් මට මතකයි අපේ පාසල් අවදියේදී 80 ගණන් වල ඔය ප්‍රශ්න වෙන්නේ සිට 80 නෙමෙයි 70 ගණන් වල අපි යාපනයේ ගිහිල්ලා බොහොම සතුටින් විශ්වවිද්‍යාලවල හිටපු අපේ සහෝදර මිතුරන් එක්ක බොහොම ගමන් ගිහිල්ලා තියෙනවා ඒ වගේම අපිට සැලකලා තියෙනවා ඊට පස්සේ බැංකුවේ ගියා කාලේදී අපි ඉගෙනම කටයුතු ආදිය කියහම නැහැ ඒ වගේ කියා වගේ තමයි ඒගොල්ලෝ අපිට සැලකුවේ. ඉතින් මේ සිද්ධියට හේතුව කුමක්ද? ඉතින් අපි ඇත්තටම මේ වෙන් වෙන ඕන જાති දෙකක්ද කියන එක විශාල ප්‍රශ්නයක්. නමුත් මේ තේසවල මේ නීති ඉගෙන ගන්නකොට තේරෙයි ඔයගලන්ට මේ වෙන් වෙන ඕන જાති දෙකක් නෙමෙයි අපි එකට සිටින ඕන જાති දෙකක් කියන එක. ඉතින් මේ තේසවල මේ නීතිය අද දවසේ ඉමක් වල මේ කියලා කියනවා. වල මේ කියලා කියනවා. නීතිය මේ මේ මොකක් මේ දේශපාලන තත්ත්ව ඇවිල්ලා තමයි මේක දේවල් හැම එකටම බලපාන්නේ. ඉතින් මේ දේශපාලනය නිසා අපි හරි දුක් විඳින අවස්ථා බොහෝයි. කෙසේ වෙතත් අපි මේ නීති කොටස් හතර ඉගෙන ගන්නකොට ඉදිරි කාලයේදී හරි මේ සාමකාමී තත්ත්වය ඉතා හොඳින් අධ්‍යයනය කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මේ තේසලමේ කියන වචනේ අර්ථය මොකද්ද පළවෙනි එක? මේකේ මේ වචනේ අර්ථය තමයි දේශීය සිරිත් කියන්නේ. මොකද්ද? දේශීය සිරිත්. දේශීය සිරිත් මේ දේශීය සිරිත් කියන්නේ ඉතාම වැදගත් දෙයක්. අපි නමතක වෙච්චම දාලා තමයි අපේ සිරිත්. අපේ සිරිත් මේ යාපනයේ සිරිත් වගේම අපේ සිරිත් අපි සමහර වෙලාවට අමතක වෙනවා. සමහර සිරිත් කියන සිංහල අවුරුද්දවලත් තවකාරයෙන් මතක් කරන්න ඕනේ. දැන් මේක නේද කරන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි. දැන් අපේ තියෙන සාමාන්‍ය සිරිත්. දැන් මොපියන්ට වැඳීම, ගරු කිරීම, වැඩිහිටියන්ට කම් නැගිටින එක, පන්තියෙන් එළියට ඔබට ගුරුවරයාට කියලා යන එක, ඒවා සියල්ලම ගිලිහි ගිහිල්ලා තියෙනවා අද. මොකද හේතුව කියනවා නම් හිතා ගන්නත් බෑ. නමුත් අපි ගොඩාක් දරුවන්ට පවා කියන්නේ විත්‍යයයි අපි හිතන්නත් උනේ ඒකයි. ඉතින් ඊට වඩා වැදගත්ම දේවල් තමයි මේ තේසල් මෙනීති අපිට දකින්න ලැබෙන. එතකොට මම කෙටියෙන් කියනවා නම් මේ දේශීය සිරිත් කියන වචනේ තමයි තියෙන්නේ. එතකොට මේකට තේසවල නීති අදාළ වෙන්න නම් මේක පුද්ගල නීතියක්ද ප්‍රාදේශීය නීතියක්ද? මේකේ තියෙනවා පුද්ගල සහ ප්‍රාදේශීය නීතියක් දෙකම. පුද්ගල සහ ප්‍රාදේශීය නුවර තිබුණේ ප්‍රාදේශීය විතරනේ උඩරට නීති මුලින් ඒක පුද්ගල සහ ප්‍රාදේශීය දෙකම තියෙනවා දැන් ඒක නිසා තමයි මම කිව්වේ සුප්පයියා එදිරිව තම්බයියා කියන නළුවේදී මේක ප්‍රාදේශීය නීතියක් කියලා තීරණය කරනවා සුප්පයියා සුප්පයියා එදිරිව තම්බයියා නළුවේදී තම්බයියා එවන් එන්නේ වාර 181 අත එන්නේ ආර 181 මෙන්න මේ නළුවේදී
මේ නඩුවල රිෆරන්සස් නොදව නඩා මතක තියාගෙන අමාරු විභාගෙ නබලන්න මේ නඩු තීන්දුවක් කිව්වොත් හැමතිස්සෙම ලකුණක් හම්බ වෙනවා අංග කරන්න මේ නඩුවේ තමයි කිව්වේ මේක ප්‍රාදේශීය නීතියක් බව ඉතින් මේ ප්‍රාදේශීය නීතිය කියන එක මම පොඩ්ඩක් කිව්ව උඩරට නීතිය කියද්දි දේපළ වලට බලපානවා කියන මේ නීතියේදී මේක අති විශේෂයෙන්ම ඒගොල්ලෝ වෙනස් කරලා නැහැ කිසි දෙයක් ඒක හැමෝම තියාගෙන තියෙනවා ඒ කියන්නේ දැන් මම ගත්තොත් මම පහද රට ඉන්න කෙනෙක් එතකොට මට බලපාන්නේ රෝම වළන්දේසි නීති. එතකොට මම ගිහිල්ලා යාපනයේ ගිහිල්ලා ඉන්නවා යාපනයෙන් ගන්නවා අක්කරේක ඉඩම. ඉඩමක් ගත්තොත් මට රෝම වළන්දේසි නීති බලපානවා. බලපන්නේ නැහැ. ඒකට බලපාන්නේ මේ ප්‍රාදේශීය තත්ත්වය නිසා රෝම වළන්දේසි නීතිය. මට ඕන විදිහට මේ නීතිය කරගන්න හම් වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මම මේ හෑන්ඩ් අවුට්ස් වල ගොඩක් විස්තර දීලා තියෙනවා. විශේෂයෙන්ම රෝම වළන්දේසි නීතිය sorry තේසමලි නීතිය සම්බන්ධව කාරණා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මගේ අර අවුට්ලයින් එක විස්තර දෙනවා ඒකෙදි අපි කියලා තියෙනවා පැහැදිලිවම කුමන තැනැත්තන්ට දෙන්නේද කුමන විෂයන්ට දෙන්නේද කියලා ප්‍රශ්නයක් දාලා තියෙනවා තේසම මේ යන්නේ අදාළ රටේ බලපාන සිත් මේ අංග දෙකක් අධ්‍යයනය කළ යුතුයි කුමන තැනැත්තන්ට බලපාන්නේ කුමන තැනැත්තන්ට කියුවහම අපිට වචනයක් කියනවා මලබා කියන මලබා මලබා කියන්නේ මේ අමුතු දෙයක් නෙමෙයි ද්‍රව්‍ය කියන එක තමයි ඉන්දියාවේ කොරමන්ඩල් ප්‍රාන්තේ කොරමන්ඩල් වර්ණ ප්‍රදේශයේ මේ ප්‍රාන්තයෙන් ආපු කට්ටියක් ආදි තාම ඉස්සර කාලේ ලංකාවේ යාපන අධිපතිවරු ඇවිල්ලා පදිංචි වෙලා තියෙනවා. ඒගොල්ලෝ තමයි මේ ද්‍රවිඩ වෙලා තියෙන්නේ පස්සේ පව්. මේ දෙමළ ජාතිය කියන්නේ ඒගොල්ලෝ. එන්නේ ද්‍රවිඩ ජාතිය කියන තවත් වචනයක් තමයි මේක සමානයි ද්‍රවිඩයන්ට මලබා කියන. ඒකට පළවෙනි එක තමයි මේක බලපාන අවශ්‍ය කාරණා තුනක් තියෙනවා. මේ කාටද බලපාන්නේ කියන අහන ප්‍රශ්න තමයි මලබා ජාතිය කියන්නේ ද්‍රවිඩ ජාතිය කියන්නේ බලපාන කොමන විෂයකට කොමන විෂයන්ටද කිව්වහම ප්‍රාදේශීය දේපළ වලට බලපාන අරක දේපළ සඳහන් බලපාන යාපන ප්‍රදේශයේ පිහිටි දේපළ වලට ඒක යාපන ප්‍රදේශයේ විතරද අද වර්තමානයේ ගැන හිතනකොට දැන් අපි හිතමු යාපනයේ ඉන්න ද්‍රවිඩ මහත්මයෙකුට තියෙනවා වැල්ලවත් නැත්තම් දෙහිවල බොරැල්ලේ කොහේ හරි දේපළක් තියෙනවා එයාට මේක බලපාන අන්නේ ප්‍රශ්නේ උගල දන්නවද ඒකට අන්නේව තමයි අපි දැනගන්න ඕනේ එතකොට අපිට යාපනයට ගිහිල්ලා ඉඳ මම ගන්න පුළුවන් නේද වර්තමානයේ නමුත් මෙහෙ යාපනයට ඉඳන් විකුණනවද තාම නැද්ද විකුණුවොත් අපිට ආයෙ ගන්න පුළුවන් වෙනවා අන්න ඒ කාරණා ගැන අපි තාම සැලකිලිමත් වෙන්නේ නැහැ ඉතින් මේ නීතියේ තියෙන අන්තර්ගතය ගැන අවබෝධයක් ලැබනකොට සාර්ථීන්දු කරපු නඩුව අනුව බලනකොට අපිට අද තියෙන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න තාමත් පහසු වෙනවා එතකොට මේකෙදී අපි විශේෂයෙන්ම මේකෙදී මේ නීතිය තමයි මෙතෙන්දී අපි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ ඉතින් එතකොට දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට තේරෙනවා තේසවලමි නීතිය කියන්නේ ත්‍රිත් කියන එක තේසවලමි කියන්නේ ප්‍රාදේශීය සහ පුද්ගල නීතියක් කියන එක. එතකොට තේසවලමි නීතියේ මූලාශ්‍ර අපි විශේෂයෙන්ම හතරක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි තේසවලමේ සංග්‍රහය. මේක පළවෙනිම සංග්‍රහගත කළේ ඉංග්‍රීසි කාලෙදී නෑ 1707 දී මේ ඕලන්ද කාර්යයේදී ක්ලාස් අයිසැක්ස් කියලා ලේකකෙක්. එයා තමයි මේ ලන්දේසි භාෂාවෙන් තමයි මේක රචනා කළේ. ක්ලාස් අයිසැක්ස් කියලා. එතකොට මේකේ මූලාශ්‍ර අපි හැම නීතියක්ම කතා කරනකොට මූලාශ්‍ර කතා කරා. රෝම ලන්දේසි නීතියදීත් කතා කළා. උඩරට නීතියදීත් කතා කළා. එතකොට මේ ක්ලාස් අයිසැක්ස් විසින් තමයි මේක ඉස්සෙල්ලාම ලන්දේසි භාෂාවෙන් රචනා කළා. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් මෙය 1790 දී ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් කියන මාත්මයා විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. ඉතින් අද දවසේ තියෙන්නේ අපිට ඒක තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ නීතිය බලපාන්නේ නැති කෙනෙක් යාපනයේ ඉන්නවා. එයාට රෝම වළන්දේසි නීතිය බලපානවා. චම්මුගම් වසත් කන්දයි යන නඩුවේදී මේක තීරණය කළ කන්දయ్యා චම්මුගම් මෙදිනෙම කන්දయ్యා කියන නඩුවේදී ඒක තීරණය කළා තියෙනවා විශේෂයෙන් මේ මේක වැදගත් වෙනවා කාර්යය තමයි දැන් පළවෙනි එක තේසමනේ සංග්‍රහය දෙවෙනි එක සිරිත් දැන් යාපනයේ අපිට වඩා ගොඩාක් සිරිත් තියෙනවා දැන් ඒ කියනවා මේ විවාහයේදී සිදුවන කාලම් උත්සවය ඒ කියන්නේ බත් කැවීමේ උත්සවය කියලා එකක් තියෙනවා දැන් අපිත් බත් කැවීමේ තියෙන උත්සව නමුත් මේ ඒක ලොකුවට අපි විශේෂ චාරිත්‍රයක් හැටියට නෙමෙයි සමාරය කරන සමාරය කරන්නේ. එතකොට දැන් කල්ලට
ප්‍රතිසංස්කරණය කරන්න. ඔයාලා දන්නවා ඉන්දියාවට ගියාම අපේ ප්‍රදේශවලගේ තාප්ප කම්බි කටු කම්බි ගහපු වැටවල නැහැ. ඒ තියෙන්නේ තල් කොළ වලින් හදපු තල් වැටවල. යාපනයේ ගියාම ඔයාලා දැකලා ඇති. එහෙම නැත්නම් ටෙලිවිෂන් එකකින්වත් දැකලා ඇති. ඉතින් ඒ යාපනයේ තල් වැටවල් සමහරවිට කැඩෙනවා, දිරාගෙන යනවා. එතකොට දැන් අපේ රටේ නම් ඉතින් කාගේ හරි අවසර අපේ ප්‍රදේශයන් අවසර ගන්න මේ හැමතිරියන්. නමුත් මේකෙන් මේගොල්ලන්ට සිරිතක් තියෙනවා. එහෙම තල් වැටක් කරනොත් එහෙම අවසර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අසල්ලසියාගේ ඒ නිවසට ඇතුල් වීමේ අයිතිය බලය තියෙනවා. ඒකත් සිරිතක් විදිහට තමයි කියන්නේ. එතකොට දෙවෙනි එක තමයි ආච්ඡාමනත්. ආච්ඡාමනත් කියන්නේ ව්‍යවස්ථානේ. ඒකට චින්නප්පා වර්සස් කනකාර් කියන අඩුවේ තමයි චින්නප්පා දින කනකාර් නඩුවේ තමයි සිරිත ගැන කියලා තියෙන්නේ. මම අවශ්‍ය ප්‍රධාන ගණිතයද ගැන කියන්න. තුන්වෙනි මූලාශ්‍රයට ආච්ඡාපනත්. ඒ තමයි 1911 ඔය ආඥාපරත්න පොඩ්ඩක් ලියාගත්තත් කමන්නේ 1911 මම මේ ලියාගන්න ඕනේ මම දීලා තියෙනවා ආදීලා තියෙනවා ඒක ටික විස්තරත් තියෙන ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් හොඳට ආඥාපරත් ටිකක් යන්තම සටහන් කරගන්න 1911 අංක 1 දරන යාපන වෛවාහික කියන්නේ විවාහක කියනකම තමයි වෛවාහික අයිතිවාසිකම් සඳහා උරුම ආඥාපරත් අද මේ ඉඳන් කිකුලා අංක 1 දරන යාපන වෛවාහික අයිතිවාසිකම් සහ උරුමකම් ආඥාපන දෙවෙනි එක තමයි පූර්වක්‍රය. මේ පූර්වක්‍ර ආඥාපන මොකද්ද මේ පූර්වක්‍රය කියන්නේ? ඒ කියන්නේ විස්තරය දීලා දෙනවා මගේ හෑන්ඩ් අවුට් එක බලන්න. ඒ කියන්නේ දැන් අපි ඉඩමක් විකුණනවනම් එතකොට දැන් අපි ඉන්නවා ගෙදරක. මේ ඒ ගෙදර ඉන්නවනම් එයාට එකපාරට යාපනය විකුණන්න බෑ. තවන්න කොච්චර ඕන. අල්ලපු ඉඩම එක්කලා කැමති වෙන්න ඕන. අන්නේක ඒක නිසා තමයි දැන් මම කිව්වේ ඉස්සෙල්ලා දැන් මම ගිහිල්ලා ඉඩමක් ගන්න කිව්ව කන්ද හම්බෙන්නේ නැහැ. ඇයි? ඒකට වෙන වෙන ප්‍රශ්න එනවා. ඒ පැත්තේ ඉන්න ජාතිකයෙක් අද වර්තමානයේ කැමති වෙන්නේ අපිට ඉඩමක් විකුණන්න. ඉතින් මේ ප්‍රශ්න නිසා. ඉතින් නමුත් ඒ ප්‍රශ්නේ අපි මෙහෙදී අපි හිතන්නේ නැහැ වැඩි. ඊළඟ එක තමයි ඊළඟ ආඥාමය 1947 අංක 58 දරන යාපන වෛවාහික සහ උරුමකම් ආඥාපන සංශෝධන බණ්ඩාර. අර 1911 බණ්ඩේම සංශෝධන ඉතින් ඒවත් මූලාශ්‍රය හැටියට තමයි තියෙන්නේ. ඊළඟ එක තමයි නඩු තීන්දුව. මේවා දේශාලමේ නීතියේ ඊටමත් අදාළ වන්නා වූ නඩු තීන්දුව. දැන් මම ආපහු මතක් කරන්න. අර ඉස්සෙල්ලා නඩුවලදී වගේ ප්‍රධාන මූලාශ්‍ර හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ක්ලාස් අයිසැක් සිරින් 1707 සංග්‍රහ කරන ලියන ලද දේශාමේ සංග්‍රහය. ඒක ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. ඊළඟ එක සිරිත් කාලමුක්සවේ පල්ලට ප්‍රසංස්කරණය ආදී මම ඇදලි කරා. තුන්වෙනි මූලාශ්‍රය තමයි ආඥාපන ව්‍යවස්ථා ආදී. හතර නඩු තියෙනවා. ඉතින් ওই ටික තමයි මූලාශ්‍ර අපි මේ තේසල්මේ නීතිය බලපෑමත් ඉවර කරගන්න පුළුවන් වෙයි අපිට පුළුවන් තරම් දුරට අපි බලමු. මදි වුණොත් අපි ඊළඟ දවසෙත් ඒක පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඉතින් එතකොට තව විනාඩි 12ක විතර කාලයක් තියෙනවා. ඒකෙදී ඔයාලට තියෙනවා නම් ප්‍රශ්න එවන්න පුළුවන් මට මම ඒවත් එක්ක ඊළඟ දවසේ වරන් සාකච්ඡා කරන්න පුළුවන්. තේසල්මේ නීතියේ බලපෑම ගත්තාම ඒක පුද්ගල නීතියක් වශයෙන් බලපෑමක් තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය නීතියක් ලෙසත් බලපෑමක් තියෙනවා. ඒක ප්‍රාදේශීය නීතියක් විදිහට කියනකේ අර්ථය තමයි පුද්ගල සහ ප්‍රාදේශීය කියලා ගත්තාම දේපොළ වලට බලපානවා. ඉතින් ඔන්නේ කාරණා තියෙනවා. එහෙමනම් තේසල්මේ නීතිය බලපාන ප්‍රධාන කාරණා තුනක් අවශ්‍ය වෙනවා. ඒක මම මේ හෑන්ඩ්අවුට් එකේ සටහන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි මලබාර් ජාතිකයෙකු වීම. දිග විස්තරයේ තියෙන එකේ තියෙනවා. පළවෙනි එක තමයි මලබාර් යන වචනය තුනට වැටෙන. ඒ කියන්නේ ද්‍රවිඩියෙක් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ප්‍රදේශයේ වැසියෙකු. ඒ කියන්නේ වැසියෙකු වෙන්න ඕනේ. එහෙම නැත්නම් නිත්‍ය වාසය කියන වචනේ දෙන්න අවශ්‍ය වෙනවා. නිත්‍යවාසී පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ. පළවෙනි එක මලබාර් වෙන්න ඕනේ. දෙවෙනි එක නිත්‍යවාසියක් තියෙන ඕනේ. තුන්වෙනි එක යාපන පළාත වෙන්න ඕනේ. දැන් මේ මලබාර් කියන්නේ කවුද? දැන් මම මේ වෙනකොට ඔයගොල්ලන්ට විස්තර කරා. මලබාර් කියන්නේ ඉන්දියාවේ මලබාර් ප්‍රාන්තයේ කොරමන්ඩල් වෙදර ප්‍රදේශයෙන් ලංකාවට ආපන අර්ධද්වීප ආපුවේ. එය ඒක තමයි මලබාර් කියන්නේ. ඊළඟට ඒ වගේම ඔක චෙට්ටි එදිරිව චෙට්ටි නඩු වීදි ද්‍රවිඩ කියන එක. චෙට්ටි එදිරිව චෙට්ටි చెట్టి చెట్టి వర్సెస్ చెట్టి చెట్టి వర్సెస్ చెట్టి 1935
द्रविडयन्न समानार्थय मलबार කියන එක ද්‍රවිඩයට සමානයි කියන එක තීන්දු කරා. එතකොට මෙම අරුණාචලම් චෙට්ටි versus ධර්මලිංගම් චෙට්ටි කියන නඩුව තමයි ඔය චෙට්ටි කියන තවත් නඩුවක් කි. අරුණාචලම් චෙට්ටි versus ධර්මලිංගම් චෙට්ටි 1944 දී. ඒ වගේම ද්‍රවිඩ භාෂාව කතා කරන කොළඹ චෙට්ටින්ට පවා චෙට්ටිනුත් මලබාර් කියන ගණයට අයිති වෙනවායි කියලා मलबार යාපන ප්‍රදේශය කියන එකත් හොඳට අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ නිත්‍ය වාසය කියන එක තමයි ඉතාම වැදගත් වචනේ. අපිට නිත්‍ය වාසය කරගන්න පුළුවන් වෙයි මේ වෙලාව ඇතුලේ. එහෙම නැත්නම් වාසිකය. ඉන්හැබිටන්ස් කියන්නේ. එතකොට මේ වාසික කියන එක ඉතාම වැදගත්. එහෙම නැත්නම් නිත්‍ය වාසය කියන එක. දැන් අපි මේ රටේ ඉදිවිච්ච ඉඳ ගැටුම් කාර්යය තත්ත කාලෙදිත් හිතපු අයට ඓතිහාසිකව වෙනසක් කළා නැහැනේ. ඒ කාර්යය ඒකොල්ලෝ ගෝණින් හරි ගිහිල්ලා ඒ දේවල් යානේ කියන්නේ. मलबार प्रदेश बलपान अर्थे प्रश्न उद्गत जीवत्ना බෙලු පිල්ලේ ඉදිරිව සිවකාමී පිල්ලේ කියන නඩුවේදී තීරණය කරා. හරිද? බෙලු පිල්ලි. මේක වැදගත් වෙනවා මේ නිත්‍ය වාසය. බෙලු පිල්ලේ versus සිවකාමී පිල්ලි. බෙලු පිල්ලේ ඉදිරිව සිවකාමී පිල්ලේ නඩුවේදී තීරණය කරා. ඉතින් මේක ස්ථිර පදිංචිය කියන එක තමයි අවශ්‍ය කියන එක එතෙන්දී ඔප්පු කළේ. ඊළඟ කාරණේ තමයි තව එකක් මෙන්න මේ නඩුව ඉතා වැදගත් වෙනවා මම මේ නඩුවත් ලියන්නම් අපිට තව විනාඩි 8ක් වගේ කාලයක් තියෙනවා ඒක තමයි මේ ස්පෙන්සර් ඉදිරිව රාජරත්නම් කියන නඩුව ස්පෙන්සර් ඉදිරිව රාජරත්නම් කියන නඩුව ඉතා වැදගත් වෙනවා එතකොට ස්පෙන්සර් තව රාජරත්නම් කියන නඩුවේදී ස්පෙන්සර් राजरत्न प्रश्न कर्ण किया
යාපනයේ ගියාම ඒ යාපනයේ තියෙන දේවල් වලට කිනම් නීතියක් යාට අයිතිවාසිකම් තියෙන නීතිය දේවල් සම්බන්ධව කිනම් නීතියක් බලපාන්නේ දැන් එක තමයි පෙන්සවද රාජරත්න නඩුවේදී තීරණය වුනේ. මොකද මේදී අධිකරණය ඉතා පැහැදිලිව තීරණය කරා ද්‍රවිඩ ජාතියක උපන් පමණින්ම යාපනයේ ඉපදිච්ච පමණින්ම දේශවලමේ නීතිය බලපාන්නේ නැහැ. එහෙම නැත්නම් ඉතින් උඩරට ඉපදිච්ච ද්‍රවිඩ වල බලපාන්න බෑ දේශවලමේ නීතිය බලපාන්නේ නැහැ. එයි මේ කාර්යාන්තර මොකද්ද? පළවෙනි එක මලබාර් දෙවෙනි එක නිත්‍ය කියන්නේ මලබාර් කියන්නේ ද්‍රවිඩයක් වෙන්න ඕනේ. යාපනයේ නිත්‍ය වාසයක් ඉන්න ඕනේ. තුන්වෙනි එක යාපන ප්‍රදේශේ. දැන් උඩරට ගත්තාම යාපන ප්‍රදේශේ නෙමෙයි. යාපන පළාත කියන එක ඉතින් පැහැදිලිව හොයාගන්න ඕනේ ඊළඟට ඊළඟ කාරණාවලදී. ඉතින් මේකෙදී මේ නඩුවේදී ස්පෙන්සර් සහ රාජරත්න නඩුවේදී තීරණය වෙන දාම් 12දී එයා ඉපදිච්ච පමණින්ම ද්‍රවිඩ කියන්නේ යාපන ප්‍රදේශයේ ඉපදිච්ච පමණින්ම යාරතේ සොල්මි නීතිය බලපාන්නේ ද්‍රවිඩයක් වුණත් බලපාන්නේ දෙමපියටත් බලපාන්නේ එයාගේ නිත්‍ය වාසයක් තිබුණම ඔප්පු කරන්න. දැන් ජීවිතේ වැදගත්ම අවස්ථාව මොනවද? ඉගෙනීම කටයුතු විවාහය ආදී මානසිකයෙන් ප්‍රධානික උපත්ය විවාහය මරණයෙන් ප්‍රධාන තුන ප්‍රධානම තුන ඒතර ප්‍රධාන තුනෙන් රැකියාව ජත්තොත් ඒකත් ඔක්කොම කොළඹ. නමුත් එයාට බලපාන්නේ නැහැ කියලා තීරණය වුණා. එතකොට අපි කාරණා දෙකක් දැන් ද්‍රවිඩයක් වෙන්න ඕනේ කියලා අපි අනුකේන්ද්‍ර චෙක්ටි වර්සස් චෙටිස් යාදී වශයෙන් කතා කරලා ස්පෙන්සර් වර්සස් රාජත්තම් කියන නඩුවත් ඔබලා හොඳට ඉදේ තියා ගන්නවා. ඊළඟට මේ යාපන පළාත කියන එක ඉතා වැදගත් වෙනවා. අපි ඒක කරලම ඉවර කරමු. ඊට පස්සේ තව පොඩි පොඩ්ඩක් ඉතුරු වෙනවා. අපි ඒක බැරි වෙයි යද කරන්න. මුස්ලිම් නීතියක් තියෙනවානේ. යාපන පළාත කියන එක මම හිතන්නේ මේ හෑන්ඩ් අවුට් එකේ දීලා තියෙනවා යාපන පළාත. ඔගොල්ලෝ දේශපාලන නීති සම්බන්ධ ඔක්කොම කියවන්න ඊළඟ දවසේ ඉස්සෙල්ලා. යාපන පළාත කියන්නේ විශේෂයෙන්ම වර්තමානයේ උතුරු පළාත කියන එක තමයි මේක විශේෂයෙන්ම තියෙන්නේ. උතුරු පළාත අයත් වෙනවා යාපනයට. ඊළඟ මන්නාරම මරිසෙල් වර්සස් සාවරි කියලා නඩුවක් තියෙනවා. ඒ නඩුවේදී මන්නාරම් ප්‍රදේශයේ අයත් වෙනවා කියලා නඩුවක් තියෙන්නේ වුණා. මරිසෙල් යාපන පළාත ගැන මේ දැන් කතා කරන්නේ යාපන තුන්වෙනි කාරණේ. යාපන පළාත මරිසෙල් මරිසාල් වර්සස් සාවේලි නඩුව. සාවේලි 1876 මරණ නඩු මේ හැම නඩුවක්ම අවශ්‍යයි. මේකදී මන්නාරම් ප්‍රදේශයේ අයිති වෙනවා කියලා කිව්වා. ඊළඟට තව නඩුවක් තියෙනවා මේ ත්‍රිකුණාමලිය සහ මඩගල්ගුව යාමන පළාතට අයිති නෑ නැගෙනහිර පළාතට. ඒක වේලුපිල්ලේ ඉදිරිව සිත්තම්පලම් එනරු ලියා ගන්න. වේලුපිල්ලේ වර්සස් සිට්ටම්පලම්. සිට්ටම්පලම් වේලුපිල්ලේ සිට්ටම්පලම් කියන නඩුව 1872 මඩකලපුවයි අපි හිතනවා තියෙනවා කියලා. මඩකලපුව සහ ත්‍රිකුණාමලය අයිති වෙන්නේ නැහැ කියන එක තමයි ඒකෙදි කිව්වේ. ඊළඟට ඒ වගේම කඳුකරේ වාසය කරන අයටත් දේශන නීතිය බලපාන්නේ නැහැ කියලා රජ වර්සස් පෙරමා කිං වර්සස් පෙරමා කියන නඩුවේදී 1911 දී තීරණය කළා. රජ වර්සස් පෙරමා. ඒගොල්ලන් පේනවා යාපන පළාත කියන එක දැන් පහුගිය කාලේ නම් යුද්ධ සමයේදී නම් නේද දේවල් තිබුණා. නමුත් පළාත එහාට මෙහාට වෙලා තිබුණා. නමුත් විශේෂයෙන්ම යාපන පළාත කියන්නේ යාපන අර්ධද්වීපයත් සහ මන්නාරමත් කියන එක දැන් පැහැදිලි. ඒ නිසා දැන් අපිට අද මෙතනින් යන්නේ මේ දේශනය සාකච්ඡාව නවත්තන්න වෙනවා. එතකොට මම මේ වෙනකන් කිව්වවල ප්‍රශ්න තව විනාඩි දෙකක් වගේ කාලයක් තියෙනවා. විනාඩි දෙකක් වගේ කාලයක් තියෙනවා. ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් ඒවා පොඩ්ඩක් සටහන් කරලා මට එවන්න. ඒ වගේම මෙතෙන්දී මම පොඩ්ඩක් සමරයිස් කරනවා අද මේ තේසවල නීතිය විශේෂයෙන්ම. අපි තේසවල නීතිය ගැන කතා කරනකොට අපි කතා කළා තේසවල නීතිය කොමන නීතියක්ද? ඒ වගේම ඒකේ ප්‍රාදේශීය සහ පුද්ගලික ලක්ෂණ තියෙනවා. ඊළඟට දේශවලේ නීතිය බලපාන්න අවශ්‍ය කාරණා මොනවද? මූලාශ්‍ර මොනවද? බලපාන්න ඕන කාරණා අපි කිව්වා ද්‍රවිඩයක් වෙන්න ඕනේ. ඊළඟට යාපනයේ පළාත වෙන්න ඕනේ. නිත්‍ය වාසයක් තියෙන්න ඕනේ යාපන පළාතේ වෙන්න ඕනේ කියන එක. ඉතින් එතකොට මෙන්න මේ කාරණා ඉතා වැදගත් වෙනවා මේකෙදි කරන්න. අද සමරයිස් සමස්තයක් ඉදිරිය ගත්තාම අද දේශනයේදී මා උත්සාහ කරේ පුළුවන් තරම් ඔයගොල්ලන්ට කියලා දෙන්න ලංකාවේ නීති පද්ධතිය කොහොමද කියන එක. ලංකාවේ නීති පද්ධතිය ගැන කතා කරනකොට
ලෝකේ භාවිත නීති ක්‍රම ගැන මුලින්ම කතා කළා අපි සාරාංශයක් වශයෙන් කතා කළොත් මේ දක්වා ලෝකේ තියෙන නීති පද්ධති වල තියෙන ප්‍රධාන දේවල් මොනවද අපරාධ නීතිය සිවිල් නීතිය පුද්ගලික නීතිය මහජන නීතිය පබ්ලික් ටෝ ඒ ආදී වශයෙන් තියෙනවා කියලා කිව්වා ඊළඟට පොදු නීතිය කියලා බොහෝ රටවල කියනවා කිව්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටාවන් විශේෂයෙන්ම ඒ වගේම ලංකාවේ තියෙන දේ අපරාධ වර්ධකත් සිවිල් වර්ධකත් වෙනස වන් කතා කරලා ඉතාලි දෙකත් විභාගයට ඒ වගේම ඊට පස්සේ අපි ආවා ලංකාවේ නීති ක්‍රම ලංකාවට කොහොම මේ නීතිය ගලාගෙන ආවේ රෝලන්දේස නීති ආපැදී ඊට පස්සේ පරා පුතුගීසි නීතිය ඊට පස්සේ ඉංග්‍රීසි නීතිය ඒ ආදී වශයෙන් අපි ඒ නීති ක්‍රම ලංකාවේ උත්ගත වෙච්ච තත්ත්වය ගැන කියලා දුන්නා. ඒකෝඩ මම මේ හෑන්ඩ් අවුට් එකක් පළවෙනි සතිය වෙනුවෙන් එවලා තියෙනවා ඔයගලන්ට. ඒකෝඩ ඒ අවුට්ලයින් හෑන්ඩ් අවුට් එකයි දීර්ඝ විස්තරය කියන එකත් එක්ක මම මේ සාකච්ඡා කරපු කාරණා ටික හොඳින් බලන්න. ඊට පස්සේ ඊළඟට තියෙන ඔයගලන්ට ඊළඟ දවසේදී මේක තව කොටසක් සහ මුස්ලිම් නීතිය ගැන සාකච්ඡා කරනවා. හැම කෙනෙකුටම මේ අපේ මේ IBSL එකෙන් පටන් ගත්ත මේ පාඩමාලාව අපි මේක නොනවත්වා කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. අපේ ක්‍රමනාකාරිතය අපිට දෙස් දීලා තියෙනවා. ඒක නිසා හැම කෙනෙම උනන්දුයෙන් මේ වෙලාව සටහන් කරගෙන ඒ සියලු දේම ඔෆිෂියලි ඔයගලන්ට දන්වයි. ඒක බලලා ඉන්ටර්නෙට් එකේ තියෙන ඒ වෙබ් එක බලලා ඒ සියලු දේවල් සටහන් කරන අනිත් අයට දන්නලා මේ පාඩමාලාවට සහභාගී වෙන්න අපිට ෆිසිකලි කරන්න පුළුවන් ලැබෙච්ච ඉක්මම අවස්ථාවක එක් කරනවා. ඒ වගේම රිවිෂන් කටයුතු ආදී හැමදේම කරා. ඒ කියන්නේ ඔයගලන්ට ඊමේල් එකට මම දන් ගන්න ඉස්සෙල් මෑකප්ස් ලා ඔන්නේ කීටි සහකා ඒජන්ට් කෙනෙක්. ඉතින් එතකොට ඔයගලන්ට විස්තර අහන්න පුළුවන් ඕන වෙලාවක. ඉතින් මගේ ඊමේල් එකට දාලා මේ ප්‍රශ්න විස්තර අහන්න. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා.